අයි බෝන් අදත් දෙරනතුන් සියහැට. රටක ආර්ථිකයේ සහ බලශක්තිය කියන මාතෘකා දෙක බෙන්බෙන්ව කතා කරන්නට බැරි තරම් අවියෝජනීය ලෙස බැඳලා තියෙන මාතෘකා දෙකක් තිවොත් හරි විශෂම රටක බලෂක්ති සුරක්ෂිතාවය විතරක්නේ බලශක්ති මිලගණන්. එ රටේ ආර්ථික වර්ධනය කෙරෙහි, ඉතාම විශාල තීරණාත්මක බලපෑමක් කෙල්ල කරන සාධක දෙකක් බවට පත්වෙනවා. තැන්මීට අවුරුදු දෙකකට පමණ පෙර. ලංකිකයන් දියට අපි දැකපුූ ආර්ථික අර්බුදය. කිලෝමිටර් ගනන් දිග ෙල් පෝලිම්, තෑ ගනන් දිීර්ග විදුලි කප්පාදු අපිට දැන් පෙනෙන්නට නැති වුණත්. අපිට නොපෙනෙන දැවන්ත හානියක් මේ වන විතත් රටේ ආර්ථිකය තුළ සිදුවමින් පවතිනවා. අපි කියනවා පෙනෙන සතුරාට වඩා ඇතැම් විට නොපෙනෙන සතුරා භයානක විය හැකි කියලා. සිදුවමින් පවතින ආර්ථික සංකෝෂණ ඇත් එක්ක ්‍රටේ ආර්ථිකය තුළ නිර්මාණය බෙමින් පවතිල ගැටලු. ලංකාවට මොනවගේ අනාගත අභියෝගවලට මුහුණ දෙන්නට සිද්ධ කරාවිද. අපි අද මේ ගැන නිර්ග වශයෙන් සහ බුද්ධිමය සංවාධයක නියලෙන්න්නට සූදානක් වෙනවා දෙරන තුන්සිය හැටේවි. ප්‍රටේ බලශක්තිය පිළිබඳවන වගකීම උරමත දරාගත් හැබිනට් අමාත්‍යවරයා. දුලි ලහා බලෂක්්‍ය අමාත්‍ය තංචර විජේසේ ක මහත්මයටට අද තුචයටට ඇරයුම් කේ අයිවාන් කියමතුමා පිළිගන්න අයිවන්ක සුසන්ධ අක්කට ස සන්ද දැන් මේදිනවල රටේ ජනතාව සිටින්නේ විදුලි බීල අඩුවීමක් බලාපොත්වයෙන් ඔබතුමාගේ සතති පාලිමේන්තුය කිව මේ සදහ වන විදුි බලමන්ඩේ යෝජනාව මහජනු පෝගිතා කොමිෂන් සබපටය මු කරනවා කියලා දැන් මේ පැවැති දීර්ග සතියන්තයට කලින් ඒ ෝජාව ාර දෙන පුළුවන්ගුණනාද නැත්තන්ම් අද ඒ යෝජනා බාරදීම සිදු කල. කලඳු මේ යෝජනාව පසුගිය බ්‍රහස්පතින්දා. සවස් මහජනුපයතක් කොමසමට බාරදිල තිබුණා. යම් එහි නිවරදිකිරීීම තිබුණන මහජනුපිතක් කොමිසම පෙන්වාදීපු යනුව සෙනසුරාදත් නැවතවතාවක්ය නිවරදි කරලා ලබාදිල තිබුණා. මම අද දවසේ අපේ සාමාන්‍ය ධකාරිවරයාගෙන් කරුණුම සොෝමකිවවේ විසි අටවෙනිදට මහජනපතක් කොමිසමේ. මේ විදුලි අයක්‍රමය පිළිබඳු තීරණය ලබාදීම සඳහා කොමිසම කැදවල තියනො කියල ය බදා දාලාපොරොත්න බදාද යනෝම මහිතනෝ බදාද දවසෙන් හාට යන එකක් නැහැ බාදවසේ තීරන ලබද න ුන් කටවක කරම විශවා කන ඇමතු ඔබතුවන් නිවරදි කිරීමම් තිබුණ කියල කිය ද තිබේ ක්ෂණක කාරනාවවට දාල් නිවැරදි කිර මනාද තිබු රදි ්‍රහස්පතින්ද ාව යෝජන. න සමහරේවයේ යෝජනාව දැ පැරණි යෝජනාවති බුණනේ සැම්බර් මාසි ඉදිරිපත් කරපු යෝජාව. ඒ යෝජනාවත් එෙක්ක පසුගගේ බ්‍රහස්පතින්දා යවපු යෝජනාවේ සමහල්ලාවට අංකවල ගනිතමේ වශයෙන් මහිතනොයක අත්තරදිී සිදුවන දේවල් එවැනි යම්යම් දේවල් පෙන් ලතිබුණ ඒ එක විදුල බල මඩලේෙන්ම නිරදි කලතමයි කටයුත්ත නැවති ඉදිරි පත් කල තිබුණේ. මොද ලේසි පහසු කාරණාවක් නෙවෙයි මේආයක්‍රමය පිළිබඳුව විවිධ යෝජනා තිබුණ විධ විග්‍රහයන් තිබුණ එයන උුන්ගෙනුත් බැංකු සමග සාකච්ා කල්ල පොලි අනුපාතිකය මිල්ලගණන් ව කියෙන සියලු දම නිවැරදිව සටහන් කරලා නැවත පාධීල තියනවා. තෑයනුව මෙර ඉදිරිපත් කරල තියෙන යෝජනාාව ඇමැතුමා කොපොමන ප්‍රතිශයකින්ද විදුි බ ණ්ඩල ෝජනා කරල තිය විදුලි අඩු කර. පාල්ලිමිෙන්ත්‍රිත් මේ ගැන සඳහන් කර කලින්දුු අවම වශයෙන් යෝජනා කල තියෙන අපි අඩුම තරමේ ඔක්තෝබර් මාසේ පසුගිය දෙදස් විසිතුනේ ඔක්තෝබර් මාසේ මේ අයක්‍රමේ මිල වැඩි කරන විට ගෘහස්ත කාණ්ඩෙ සහ ආගමික සිද්ධස්ථානකින කාණ්ඩ දෙකේ සියයට දහටකින් වැඩි වුුණා. සියයට දොළහකින් වැඩි වුුණා කර්මාන්ත සහ හෝටල් කියන කාණ්ඩ දෙක. පොදුකාරයන් සහ රජේ ගොඩනැගිල කියන එම කොටස් දෙක සයට විසිහතරකින් වැඩි වුණා. එතර මේ යෝජනා වැතුළේ විදිලි බල මන්ඩේ ලබා දිල තින යෝජනාව තුළ මමහිතනෝ අවම වශයෙන්. ඒ වැඩිකරපු කොටස සම්පූර්ණය ඉවත් කරන්න ශිර දහට ඒ ඇන්නේ සහර කොටස්ති නසියට දහට සමහර කොටස් ති නසියටට විසිහතර සමහර කොටස් තිනසියට දොළහ ඒ අනුව දල වශයෙන් ඩිර ගහස්ථ කාන්ඩේ තාාගමක ද්වස්ාාවන වලත් සේදහාටත් වැඩිකරපු කර්මාන්තවල සහෝටල් වල සට දොලාහ පොදදු කාරයන් සහ රජය ගොඩනගිලි වල වැඩිකරපු සේට විසි අතර. ැන මළුමින්ම්ම ඔක්තෝබර් මාසේ වැඩිරපු ක්‍රමාණයත් අවම තරමේ අඩු කරන්න පුළන්ගරත අපි විශ්වාස කරන්නේ. නොමත් අවසානනිදි මේ යෝජනාව මොන තීන්ද බද න මහන ේත කොමිසමේ කාර බා නි මට කියන්න බහෑ. පි බදි ෝජනාව යාකාරම සිද ට යෝජනාව තින ඔපතෝබර්ර මසට කලින් පැවති විදුලි බිලට යලියන්නකිවතර. ජලි ජුලි මාස ටමතකද ජුිමාසයට දහතරකින් අඩුකරලා විදුලි අයක්‍රමයක් දුන්නන්න ඒ ක්‍රමට යන්න හිලම අපි යෝජන කල පසගගේ වශය අස්ස තුනකද විදුලි බිල සංශෝධනය වවා. හෙබ්‍රවාරි මාසේ. ගෝස් මාස ඉට වස ක්තුවර් මාස තුට සාමානයක් විදිරගත්තුොත් පෙබ්‍රවවාරි මාසේ සයටට හැටහයකින් පමණ වසය අගෝස් මාස සයටට හැත්ත පහකින් පමණ බිදුලිය සාමානයක් විදියට ගත්තුත් ඉහලෑමක් සිදුවෙනවා නෑ කළද පෙබරවාරි මාස සියයට හැට හායකින් වැඩි වෙනවා ඔවු ජුලිමාස සයට දාහතරකින් අඩු කරනවා. හරි ඊට පස්ේ තමයි ඔක්තුතෝබර් මාසය නැතවතක් අපි සයට දහටකින් පමණ සාමානයක් විදිර වැඩි කරන්න හටතු කරන්නට හගගේ අවරුද්දේ අවස්ථා දෙකද වැඩි කරන එක අවස්ථාවකද අඩු කරනවා. ඇමැතුම දැන් මේ වෙලාවේ. සීට දහටට වඩා සහනයක් ජනතාවට ලබාදෙන විදුලි බලමන්ඩලට බරිද. කලින්දු දැම් මේ අඩුකිරීම කරන්නේත් විදුලිබල මණ්ඩලය මූල්්‍යෙමය වශෙන් යම්මාකාරයක ස්ථාවරභාවයක් ලබපු නිසා.ඒක විදුලිබිල ඩු කරන්න අපිට තියෙන්වන ප්‍රධාන කාරණ කීපයක්. ප්‍රධානම කාරණාවෙන් වවන විදුලිබිල අඩු කරන්න නං. අපිට තියන ජනනය කරන විදුලිය අපි පහුගේ කාල ජනය කරට වැඩි අඩුවෙන් අපිට ජනනය කරීමට පහස්කම් තියන්වොන්. එකගැන එක්කෝ අපි අලුතෙම් විදුරි බලාගාර ඉදි වෙලා තියන්න ඕන ැන යන විදුරි බලාාරවලට වඩා අඩුවෙන් වියදමෙන් විදුලිය ජනය කරන එක ඉදිවෙලා හෙම නැහැ. දෙවනි කාරණාව විදුලි අයක්‍රමය වෙනස්වෙන්න ඕන ප්‍රධනම හේතුව තමයි අපේ තියන අපි කියන්නේ ජනන වියදම්. දැන්කරන ජනන වියදම අුවෙන්වන දස් විසි දෙක විසතුන්ට සාපේක්ෂෝය කැෙ ගල්ලංගුරුමිල තෙල්මිල දැවිතල්මිල ව මේ කියන කාරණාවලින් විශාල ප්‍රමාණය ක අඩුනොත් තමයි අපිට එකක වෙන්නේ. මේ මිල සංශෝධනය ඇතුළ ඇතරම කලින්දු මේ ඔක්කොටම වැඩිය විදුලි බල මනලේට ලැබිච්ච වාසිය තමයි රෘපියල ශක්තිමත්තීම කෙනෙක. දැන් දෙෙසැම්බර් මාසි තිබුණු ොලර එකේගේ නෙවෙයි පෙබර වාරි මාසි වනට තියෙන. ෙැබ ස වෙනක තිබුණු පොලි අනපාතිකේ නවෙයි අපි බැංකුවෙන් ගන්න ෑවලට ලබාදන පොලිය අනුපාතිකේ නෙවයි අපිට පෙබරවාරි මාසි තියනෙ මේ දෙක්කම දැංවෙනකට රෘපියල ශක්තිමත් වෙලා තියෙනෝ පොලි අනුපාක අඩුවෙලා තිනවා එ මේ දෙකේ වාසිය තමයි දෙන්න හ නමුත්තර ඔබ කියන ආකාරයට විදුලිබිලේ විශාල වෙන සක්කරන්න නම් අපිට දැන්තින දැවිතෙල් බලාගාර එමනත්තන් අපිරි තින ඉදන බලාගාර මේබට වඩා අඩුවෙන් වියදමින්. ගැ රජන ල න්න ුවන් ල් ජ වන්න ුවන් මෙන්න මේ විද්දුලි බලාගර හඩිනමින් අපේරට ඉදිවවෙන්න නෝන. එක මහිතනවා අවරුද්දක්දක්තුනක් කාලයක් යැන මකද පහුගේ අෞුද් දෙ පටන්ගත්තේ වරුද්දකින් යරවයි මේ අවුද් දෙ පටගත වරුදු දක්විතරයයි. ඒ කටයුත් අවසන් කර මේ දිර්ග කාලින ජන සැස්ම සහ ඉදිරිී බලාගාර ඉදිවීම ගැන ඇමතුම අපි. වැඩිදුටත් අතාකර මුනැමුත්තාර් මඟරයේ ප්‍රශ්න හන්නේ සට දහටට වඩා බැරිද කියලා. මේ අවස්සා වේ බිදුරු බල ශේත්‍රයේ විේෂඥයෙන් ඒවගේ මේ පිබඳව අධ්‍යනයක ඉන්න පාර්ශව. කිය මේ පිරිව ූලිකං ඉදිරිපත් කරන උබතුමාලය කියගන්නන්නේ මහචනුපය ගිතා කමිෂ සාවක් කියනවා. අපිට බිලියන හත් සිය දහයක පිරිවෑයක් දෙදදාස් විසි හතරේදී ෑවෙනවා කියලෙකට ඔබතුමා සඳහන් කරවගේ මේ ජන පිරිබෑ ඒවගේ බදදාහරරිීමම සම්ප්‍රේශණය මුල්ලවිය දම් මේ සියල් එකතු කරල දමයි.ඒවගේෙන් විදුලිඉල්ලුමත්තක් ඉදිරිපත් කරලා මේ පිරිබෑය ඔබතුමාල කියන්නේ. මේේද දවන්ත ෝදනාවක් කෙල්ල වෙන විදුරි බල මන්ඩලට දෙදස් විසි හතර පිරිවෑ සකස්කිරීමේදී. මේ බොහෝ පිරිවෑ මූලිකා අංග අධිතක් සේරුවකින් තමයි මහජන පයෝගිතා කොිෂන් සබාව ඉදිරිපත් කරන්න යැ අපි සරලව කියනවානම් ඩිපුර ගනතර තමයි ඉදිරිපත් කල්ල තියන්නේ කියලා. ඔබේ ප්‍රතික්ෂේපරනවාන කෝම ර්කානකූල ප්‍රතික්ෂය කර. මේ ම මේක ප්‍රතික්ෂක කරන්න නෑ කලින්ඳු. මොද දෙදස් විසිතුන්නේේ දෙසැම්බර්මාස වනට විදුරි බලමන්ලේ ඉදිරිපත් කරතිමුණ යෝජනාවත්. ඊට පසුව ඉදිරිපත් කරි යෝජනාවත් අත ඔය වෙනස ඇති කරලා තියෙනවා. විශේෂෙන්ම දෙදස් විසිතනේ දෙසැම්බර් මාසය අපි යෝජන ඉදිරිපත් කරන්නේ පළවෙනි සති. පලවෙනි සතියටකට මේක දැන් එකක් තියන්නේ දැන් විදුලිබල මණ්ඩලේ මේ තියන කවන්්සිිස්ටම් එක අපි ගන බSTෆල්ල බල්ම් ්‍රන්ක්ෂකවන්් එක මේක දැ යාාවත්කාලි කලතියන අවුදු ගානත්තිස්සේ විදුලිබල මන්ඩලට මාජනුපිතතාක්කමසට කරන්න බරිවෙච්ච දෙයක් පහුගේ අවුරුදධ අපි නොැබ සින්ද සක්‍රිය කලා තියෙනවා. එතකට මේ විදුලි බලමන්ලේ සත්‍යවියදම් ආදායම් කොහොමද ලැබෙන කියන විනිවිධව ඕනෑම පර්ශ්වක බලාගන්න පුළුව. විශේෂව හජන පිදක් කොමසමට රජයටත් එක බලාගන්න පුළුවන්. ඒ අනුව ඒක ගනන්හිලා උදානකළ දෙසැම්බර් මාසේ විදුලි බලමන්ලේ පුරෝකතනය කළ තිබුණා අවුරුදු තුනක හතරක විශේෂම කොවිඩ් වසංගතයේ ආර්ථිකර්බුදය කියන මේ කාලවකවානුදක තුළ. රන්න ොැකි වෙච්ච නත්තු කටයුතු බහෝමයක් දෙදස් සිහතරවුරුද්දේ අවසන් කරන්න. නමුත්ඒක ප්‍රායෝගක කරන්න බැහැකියන එක අපිටත් පෙන්න්නල ලදුන්න අපිත්තඒේ පිළිබඳව විදුල්ි වලල්මන්ලේ පාල නධිකාරයට දැනුවත් කර. ඒ දැනුවත් කරට පස්සේ ඔන් ඒ වියදම් විශේෂම ප්‍රාග්ධන වියදම් හැටියි කරනතිින්දේවල්. ඒ දෙදදාස් විසිහතරවුරුද්දේ සිදුකිරීම වෙනුවටඒ අවුරුදු තුනක හතරක කාලයක් පුරා කිරීම සහහා දැන් ඒ මුදල්. ඒඒ නැමතුමාර ඒ අඩත්තුව වට දාන මුදල්ලුත් එකකතු කල්ලද සීර තුනයිදශම තුනක අඩු ම තුලින් යෝජනගේ. ඒ නත්තු ේදන්වලට ශාල මුදලක් තිබුණා අලුත් තිදිීකිරීම අලුත් බලාාරෝලෙ වන්න තින ෑ මුදල් මෙම මේ කියන කාරණා බහෝම. තර්ශය වීම මේ කියන කාරණ. නමුත් පසුව අපි තීරණයක් ගත්තා මහිතනවා අපි දෙදස් විසිතුනේ දෙෙසැම්බර් මාස යෝජනාව දෙනකට අපේකකර වැඩ පිළිවෙලක් වෙනද නොකරපු දෙයක්. පාර්ශවකරුවන්ටි ආරාධනා කරා ඔවුන්ගේ අද සයෝජනද දෙන කල විදුලි බලමන්ලේ මේ ආයක්‍රමය වෙනස් කරා. අතරම් පාල්ලිමේන්තු නියෝජනය කරන අපි විපක්ෂ නායකවරයට ලිපියක්්‍ය මු කරා දෙසම්බර් මාසේ පස්වනිදා. දෙසැම්බර් මාස දොළොස්සෙන්ද වෙනක තියනවා මේක විපක්ෂේ නියෝජනක මන්තරුටත් සහභාග කරන්න කියලා යෑවාසනර පක්ෂ ියෝජන කන සි මන්ත්‍රවවැඩක් සභාගන්න තුමා ලිපියක්කව එක සහභාගවෙන මාරු කියන. නමුත් විවිධ බලශක්ති ප්‍රවීණයන් විශේෂෙන් පුුණර්ජිනය බලශක්ති සැපවුම්කරුවන් එතට අපේ තියන ඉන්ජිනයරු පීටබල ප්‍රධානින් ඇතුළු පාර්ශව ගනාවක් ඉදිරිපත් වුණනා මහජනුපෙතක් කොමිසම කියන කාරණා අදිහ බලන් ඒ කාරණා බලලා ඔවුත් එවල අදහස් වන මේ තැන්වල යම් අඩු කිරිමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්ේ මජනා අදහස් වනසීමට මහජනෝපෙද කොමිසම නවාරිමාසේ පෙප්‍රවවාරිමේ පහලස් සද කැදෙව. ඒකිදිත් අදහස්වල යම් ප්‍රායෝගික කරලා හැකි දේවල්හ නොකල් හැකි දේවල් පිළිබඳු අපිට දැනුවත් වනම් ස මේ දෙකම බල්ල තමයි. අපි මජනොපෙතා කොමිසමට දෙසැම්බර් මසකවා මේ මේ ලැබෙන පැමිණීලි. එමනත්තන් අදහස් දැක්වීමද ලැබිනත් කාරණ. සියල්ල බල්ලිවෙරලා අපි අබසානිදියක යෝජනාවකි වන්න ඒෝජාව ගැ ට පස මජනපෙතා කොමිමට ටුතු කර ම ව. ඒලබිච්ච නාාත්මක බොහෝහොදක් කාරණාතිමුණ ඒ කාරර්ණ අනුව අපිටත් අවබෝධ කරගත්ත දේවල් අපේ ප්‍රතිපතිය අනුව ප වෙනස්කරගත ේවල් සහ ඒවෙලා වෙනකට දෙසැබර් මාසින්දලලා පේ‍රරවාරිමමාස වනට ගල් අංගරුවල මල තවාඩුගෙන රුපියල ශක්තිමත්වීම නිසා ොලරක තබව අඩුවෙනවා නිසම මේක කියන කාරණත් සැකිල අරගෙන ඒ ෝජන සංසෝධ ක ලබද පුලන් ලැුණ ඇමතම තැන්වය මාචනුපයෝගතා කොමිෂන් ාවේ මජන අදහස් විමසීමේ සැසිවාරයට මහිතන්නේ රටේ ජනතාවගේ මාධවදින් විදිී අපිත් බොහොම උනන්දුවෙන් හිට එ බොහෝ ඉලක් අප පිටිබඳවබෝධයක් ලැබන විදුලි බ මන්ඩේ ලබාද පුදන් හිරි ජන වියදම් ගැන අදාානය එම කරවා නම්. දෙදස් විසිත් තුනාවවුරුද්දේ ජන වියදම්විදියට විදුලි බල ම්ඩලේ දක්වල තිබුණේ රුපියාන් මියන දහත්දහස් නමසීයක මුදරක්. දෙදස් විසි හතර ක්සේරු කල්ල දයෙන රපාල් මියන අසුව එක්දහසක්. එක ඩැලූ බැල්මටම සියට තුන් සය පනහට මදක් වැඩිවීමක් විදියට තමයි පෙනෙන්න්න තියෙන්නේ. මෙච්චර වැඩවීමක් දෙදස් විසිතුනේ ජන වියදමට වඩා මෙ පමන සට තුන්සිය පනහකින් ජනවියදමක් වැඩිීම තක්සේරුුවෙන්න්නේ කොහොමදම අවරු දෙදමුකක්ද තර්කය ජන වියදමට වැඩිය කලින්ඳු එතන තිබුණේ අපේ තින කැපිටල් කෝස්ට් එක. කියන ප්‍රාග්ධන වියදමත් පඒති ක තමයි වැඩිබීම විශාල වශයෙන් පෙන්නල තිබුණේ න් නවියදම ද අඩු කරල ලබාදීප යජනාාවඇැතුලෙත් ඇතර්ම දෙදස් විසි තුනේ දෙසැම්බර් මාස දෙනකට ඒත් තිබුණු යෝජනාවලියම රුපියල් බිලියන විසි තුනක වගේ ප්‍රමාණයක් තමයි අඩු කරන්න පුළුවන්කින යෝජනාව දුන්නේ. ඊට පස්සේ පවරවා මමාසෙක රුපියල් බිලියන වි තුන රපියල් ිලියන නුව දක්වා වැඩ කල ම රපියල් ලියන හත්තපහ. වැඩි කල්ල දුන්නේ ඒ හැබයි අඩු කිරීම කරේ ජනන්නවියදමට වැඩිය ඒ අඩු කිරීම කරලා තියෙන්නේ කැපිටල් කොස්ටගෙන් ප්‍රාක්්ධනවියදම් සහ අපේ තියනෙන ඔපරේෂන් කොස්ට් එක සහ අපේ මුූල්ලිවෙදම් පත්තේ දෙවසාර්දකින් එමුණ වැඩිවීම පිට පස්ස තියෙන හේතුමොකක් දැමතුවවා. එක කැනේ දෙදස් විසිතනේ දී දහත්දහස් නමසීක තිබුණු ජනනවියදම. ද ස දහස දක්වා වැඩිවෙ හේතු ක න අසු හ දක් වැඩවෙලා නවේ ජන ියදම අත ම දක්වල බ නැඒ හැතුවලේ මහිතන මතුකරක හොදයි ජන වියද ඇතුලේ දක්කරපු ශීර්ෂ ගත වෙලා තිබුණට සමහර ශීර්ෂ ගත කාරණා තිබනේ වන ප්‍රාග්ධන වියද දැන්ිගත්තත්තේම රොච්චෝල ලාාරයේ යම් ඉදිකිරීමම් කටයුතු. ඒයවගේම උමාවය සහ මොරගොල් බලාගාරයි . ජුලිමාසි සැපතම් බර්මාසනට අපිේ ජන සැලසුමට එකතු කරන්න බලාපොරොත්තුනවා එක ඒකක් ගත්ත නයත් ගෙවීම සරමු දේවල් දහල තියෙන්නේ මෙන මේක අතේ. එක විදුලි බ මන්්ලෙ කරපු වැරදක් ොද අපිට වඋනත් දැනගන්න ඔබට උනත් දැනගන්න ඒ ශීර්ෂයටත න පිහත ඇතම ජන විද මයිකනෙක මුත් ජන වවිදම ඇටතේ උන් ශිෂක කර තිුණට ඒක ඇතුළල තිබුණේ නයවාරික ගෙවන්න තින මුදල්. පටල්ලත්තෙන් ඉිරන්න තියන වා රන ූලි වේදම්වලටනයන් ල්ලි ේදන්වලට සහ ්‍රාගධන වියදම්වල්ට අපේ අන්නඕන. ඒක පසුව තමයි අපි ඒක නිවැරදි කරලා උන්ට කිවේ ලබා දෙන්න කියලා. ඒයනු මහිතනෝ දැම් පෙබරවාරි මාසේ අපි පසුගේ බ්‍රහස්පතින්ද ලබාධීපුූ ඒ යෝජන ඇතුළල එක ශීර්ෂකත කාරණ වෙනවෙනම එකෙන්ග පහසුවෙන් එක බලාගන්න පුළුවන් ආකාරයට සර්ල කරලා තියනවා නොත්ම පිළිගන්නවා වැරදක් ලතින විදුලි බලමන්ඩලේ. විශේෂෙන්ම ඒක මහිතන්නේ දීර්ග කාලයක් තිස්සේ. අවුරුදු ගාත් ස්ස මෙ මේ ක්‍රමයට තමයි ගිනුම් ගත කල්ලා තියෙන්නේ ගිනම් ගත කරලා තියන විදරමට ු බාධීල තියන්නේෙ නමුතේ ගෙනු ගත කිරීමේ ශීර්ෂ සරල කිරීමත් ඒක වෙන කිරමීමත් අපි ගැන කcount නම් ස ටවට ගැලපෙන විදිර ලබා දෙන්න කටුතු කරලා තියන දැන් ඉට පස්සේ අපේ ජන වියදම් ගැන හෙම කතාරත් අපි බෙදා හැරීමේ වේදම් ගැනගත්තුත්. පසුගිය අවරුදු දය වගේම ගත් තම සාමාන්‍යකට ගණන් හැදුවම. සාමාන රුපියල් බිලියන පස් පහත් හැට හයත් අතර ප්‍රමාණයක් වගේ තමයි මේ බෙදා හැරීමේ වේදම් විදිට තිබනේ දස් විී හතර පුරෝකතනය තුළ විදුරි බල න්ඩලය රුපියල් බිලියන එකසිය තිස්තුනක් දාන මේක දෙගුණේකටත් වැඩි කතම ු පස න ඒ ෙනත් වියද මේ න දැන් සමහරවය තිබුණකමඩේෂන් කියන එක යකමඩේෂන් කිය හල්ල බැව මතව කමදේෂ කියයන ක්දමේ. නේවාසික පහසුගම්ලබාදීමම සහර කාරඇදි කර මේ හදන්න ගිුම් කරණය සම්බන්ධයෙන් පලපුරුද්ධත්තිය නිසා සදහ විශේෂත්වයක් අදදැකීම් ප්‍රාමාණික දැනුමත් නිලධාරින් මේ දහදන්නවා. නමං කලින්ද ඒ මන්දිර්ග කාලයක් දෙස කියන දෙයක්. මේ බොහෝම නිලධාරින් එක කියන්නේ ඉතාමත්ම හොඳින් වැඩ කරන නිලධාරින් කීපදනෙක් කින්නවා. නමුත් මේ ආයතන ඇතුළේ සහර කාරණාතියනෝ. මේ අභ්‍යන්තරයේ ඉන්න නිලධාරන්ට කරන්න නොහැකිදේවල්. ද විගණනය සම්බන්ධයෙන් කරනටයුතු මම පෞද්ගලික විශ්වාස කරනවා මේක අෞසෝස් කළයුතු දෙයක් කියනකක්. කැනේ අපි විගණන තියන විගණනය සම්බන්ධෙන් ග සමාග සමාග ජන ගණනාවක් තර අපි අ්‍යන්තරයෙන් ලබාදෙනන ොරතුරු ම පදනම් වෙල උන්ට කරන්න පුළුවන්. එනිසා මෙවැනි දේවල් ඉදිරයේදී අපි බලාපොරොත්තුයෙන අතරම අසෝස් කරලිවරලා. එක විදුරි බලවන්ඩලේ ගිනුම් කරන සහ දත්ත ඉදිරිපත් කරන ස්භාවය පිළිබඳව අමාත්‍යවරයා විදියට ඔබ සරසිියයක්ක්ම සෑහමටත්ව නැකවෝතය නිවරදිද නැනිවවැදි එක නිවරදිී මොකද සමහරලාට මට ලබා දෙන තොරතුරු පවා මම දෙදා විසි දෙකේ අපප්‍රේල් මා සිදල වැඩ කටයුතු කරන්නේ. විවිද්ධ අවස්ථාවලදී මට අනන්තවත් උදාහරණ තියෙනවා සමහන්ලාට උදෑස ලබාදන්න තොරතුර ඊ ළඟසතියයේ. ඒ දා දවසම හවසදනට සහරලාට වෙනස්සච්චා. මතිම ඒ වැරදි මත රටම සහ රටේ ආර්ථිකයටටම වන්දිගවන්නට සිදුවන්න කපුලුවන් මකදේ අමහයකින් මේ දත්තම පදනම්බවෙලා නතිද ීර ගන්න මේ දත්තමත පදනම්බවෙ එක්ෝ නැත්තන් තොරතුරු නැතුව න්දු තරර්ණ ගැනීම මත හිදතමයි අපිට මේ ප්‍රශ්නය ඇවිල් තියනෙ. ඒ විදුලි බලමන්ලේට පමණක්නෙවෙයි. ඒ රට ටල ලකා හැක්වවෙන්න පුළුවන් මුදල් මාත්‍යන්සේ වෙන්න පුළුවන් ේගුව වෙන්න පුළුවන් ආදෑම් දක වෙන්න පුළුවන් අප තින කනනිත්තල් නිදිගත් සංසාාවවෙන්න පුලුවන් මේ හැම්ම රාජායතන ඇතුලෙම. දැ මේ අපි පහුගේ කාල දෙදක්ක කෘෂිකර්ම දෙපාර්තමයේන්තු ඇතුලි ගොවිජන සේවායක ඇතුලි. අපේ රටේ මේ තොරොතුරුවල කොත්පනම් දුරට ඒක නිවැරදි කියනක පිළිබඳව විශාල ගැටලු තියෙනවා. එනිසා දැන්මහිතන නොමුත් විදු ල මල්ලේ පත්තිෙන් ගත්ොත් එෙහෙ. ඒක නිවැරදි කරමින් පවතින්නේ එකට නිවැදි කරන්න විශාල වැඩකොටසක් කල තිෙනවා ඒක නිවරදි කමින් පවතින පසුබිමක ද මේ සරේ මහසනපයෝගිතා කොමිෂන් සබාවට මේ වෙනස සඳ ඉදිරිපත් කරලා තියෙන දත්තත්. යමයකින් වැරදි නං දැන් ඒ අනුව ශා බන්දිගෙමීම ේදදි පි දිරයටට කරම විදුලිල නිසා කොචරට ආර්ථි න්දිික ද කියලා ඔබට මේ ලවාාදීර තිය දත් පිට බඳව ඇමතිවරයා විදිට සීරසියක් විශවායක් නැත්තං. මේ රට හමු තියෙන විශාල අභියෝග්‍යයක් සහතර්නය බවට පයිකන. ඒකටන කලින්දු මහජ නෝපිතක් කොමිස මක් ස හා ක්‍රියාවලයක්තියන්නේ එත මහජන උපිකතතාක් කොමිසමට තියෙනවා බලයක් පිළිබඳ පරික්ෂණ කරන්න. දැන් අපි පලවෙනි මතාවට අවුරුදු ගනාවකට පස්ේ ඩිස්පච් ඩිට් එක. කිරීම සහහා බාර දිල තිනවා. එත ඩිස්ප්ො ඩිට්ට කරන්න ඕන මජනොපිතක් කොමිසම දැ මටකිවවා USAD එකන්නේ. ඇමරිකානු එක්සත් ජනපද සහයුගිතා සංවර්ධ නියෝජිතායතනේ ඔවුන්ගේ සහය මත දැන් ඩිස් පපට් ෝඩිටෙක් කිරීම සඳහ කට විුදු සිදු කරනවා. අපිට බාර්දිිල තින විදුලිබල මන්ලට කරන්න විදුල්වල් මන්ලේ මුදල්ලපය කරන ෝහරික විගරණය. ඒ ෝහරික විගනය සඳහා දැන් අපි දැනුවත් හඩඩිස්මන්ට එක ල ට ක් හරික විගන සිදුවේනවා. එවගෙන් පසුගිය මාස හය අට කාලය තුළ විදුලිබල මන්ලේ විගනනයන් පිළිබඳු. යම්යම් කාරණා පිළිබඳව ලෝක බැංකු ආයන සංරදර බැංකුව ජයිකා යතන යි කියන හතරේ මේ ප්‍රතිවිහු ගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව යම්යම් කාරණා දැන් අනහවරණය කරගනිමින් පවතිනවා. එතට අනරනය කරගනිම පවතින දේවල්ෙක් හර දේවල්. මේ ආයතනයට පමණක්න වෙයි සහරේ මේ රටේ සිදුවච්ච ක්‍රියාවලේ දිහා බැලුවට පසේ අපි ඇතම පුදුමයි මේ රටේ මේ හරි ආකාරරිට මේ ආතන පවත්වාගෙන යම් පිළිබඳ අපි පුරුදු වෙලා තිබුණේ කළින්ඳ අපි පිළිගන්න ඕන දෙදාස්දාාහතර දලා අවුරුදු නමයක් කැනකම් විදුලි බිලේද සතයක් වැඩි වුනේ නෑ අපේ රටේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙනකට දුරකථන ගාස්තු වැඩි වෙනකට බාණ්ඩ මිල ඉහළට ඇැනකට රුපියලාව ප්‍රමාණය වෙනකට මේ තියෙන කාරණත් එක විදුලිබිල පමණක් එක වෙනස්වෙන්න්නඇතුව තිබිච්ච හේතුව අපිට හිතාගන්න බෑ ඒ විදුලිබිල වෙනස්ෙන්න්න නං ඒවෙලා හෙනන් එන්නවන මහරිමාණ බලාගාරයෙන් ඕොන අඩු යෙදමෙන් කරන හැබයි දෙදස් දාාතනද මහ පරිමාණ බලාගාර අපේ රට ැවිල්ලත් නෑ එකන් නොරොච්චෝල බලාගාරයෙන් පසුව අපේ රට එහෙම බලාාර ඉල්ල නෑ විදුලිබිලට බලපෑමක් ඇති කරන්න පුළුවන් ියයුතු ලාාර බලාගාර ඇවිල්ල. පොඩි ඩ ගල ම්බ ගරක් තින මෙගවොට් එක සේවිස්සක අපිට පොඩි පුනරර්ජ ල ක්ති ්‍යාපෘති ගවත් දේතුන ලති ැයි අපේ ඩි වන ඉල්ලුමත් එක්ක ඒ ගැලපි ලැනෑ. තර මේ කියන කාරනත් එකක දීර්ග කාලයක් තිස්සේ මේක සිදවෙලලාතියනවා. දැන් ම මාත්‍යවර හැට පමණහන්නන්නේ වෙයි ඒක කෝප් කමිට්ටුවට පවා හවා ගන්න බැරිවුණානන් සමහරදේවල් කලින්දු. දැන් ගන්න අපි ඇලවන්සර්ස් කියලා ගන්න දැමට. එච්චා රොඩිට්ක් අපි කරනම් එද අස්වල අප සංවර්ධන නියෝජිතා එතන සහයෝග එත එචා විදුලි බල මණඩලේ එතන එච්චා රොඩිට් එකේ මටවිල්ල දීපු මූලි කරනුලකිව්වේ මේ විදුලි බල මණ්ඩලේ නිලධාරින්ට සේවකයන්ට විවිධ පුද්ගලයන්ට ගෙවන සියලූම ලවන් සර්ස් ජාති දීීමනා ජාතිවලූත්තම දීමනා වර්ග තිස් සයක් තියෙනු. එත දීමනා වර්ග තිස්සායක් තියන ලෝක මංහිතන්න කිසි මාආයතනක් එමන. එ තිනල් දීමනා තිස්හයින් මට පරිීක්ෂණය කරපු කණ්ඩහැමවිල්ල මට කිව්ව තිස්හයන් විසිහයකට ිතරයි දෙදස් අට වෙනට අනුමති අරෙනත් තියන්නේ කැමිට් මන්්ලෙස මුදල්ල මත්ත්‍යයන්. එතර ඉතුරු දහය දෙදස් අටේඉදලා විසිහයඉදල තිස්හයට වැඩිවෙලා තියන දීමනා වර්ග හැබැයිඒ අවසානිදි එකතුවෙච්ච දීමනාවර්ග දහයට අධ්‍යක්ෂක මණ්ලේ අනුමැතියක් මිසාක් ි න්ඩ හ ඩාග නමතයකුත් න ොහම ද ට ද වාගෙන වාගෙන ග ඒැන ම නුම ද ම ම ර ද ම රගයනවා සමහර දීමනනා තියන එම ලඟං යන වර්ග නිර්වචනය කලත් නෑ දීමනා මොකටද කිනක. එතර එහෙම දීම තුන හරක් ලබෙන පිරි ද ක දල ද ක න කලින්ද. එකැන ෙ විසි දෙකේ. දෙදස් විසිතුනේ පෙබරවාරි මාස වන මේක ජනත විදුර පිලි එක නෑ කල ඒ එකත්ත කියන්නෙ නමුත්ඒ සා ලකාන්න නයගවූ හැ න න් ඒ ඒක කියන්නේ විදුලිය පාවිච්චි කරපු පුද්ගලයයි නොකරපු පුද්ගලයයි දෙන්නගෙන්ම ඒකරගන්න තත්වට පත් වන හා ාණඩ ගරි මුදල්ද කිය එකක්. එතට ඔබ පාවිච්චි කරාත් නැතත් ඔබ පාවිච්චි කර ප්‍රමාණයට වැඩිය වනත් වක්්‍රාකාරව බදු වශයෙන් හෝ එකතු කරලා තියනවා. එත මහා බන්ඩාරයට පහුගේකාල සිද වනේ එක්ක බදදු හැටියට එකතු කරගන්න මුදල් වලින් එක්කොපියා ල ද ල. එක්ක මුදල් මුද්‍රණය කරලා විදුල බලමන් ලට ලබාදුන්න. එක්කෝ රාජ්‍ය බැංකු දෙක ඉතාමත්ම කඩාගෙන වැට නත්තට පත් කරලා ඒකෙන් අයාරගෙන මේ ආයතනේ දවාගන්නල බාදදුන්න. එක සේවකන්ට චෝදන පෙල්ල කරන්න බැහකලින්දු. මොසේ එක ඒ වෙලා ඇතිුණු පාල් නධිකාරය ගත්ත ප්‍රතිපත්ති න්දදිබ. ්‍රම ද ක ලද න න මහජනුපි ත කොමසමත්ේ ලාල වගීම පහැරලතිුණ මොද න් තින වගකීමක්තමයි නිවැරදි ගාස්ට ක්‍රමයක් හඳුන්නාාදීීම. එත අවරුදුනමයක් එක නොකර සිටීමත් ගැටලුවවා. එතක නොකර සිටීමම පමණක්නවේ ඒ අවරුදුනමේ තුළ අපේ තින දීර්ග කාලන ජන සැසම ක්‍රියාත්මක කරද නැද කියන පිළිබඳ පසුප්‍රරම කිරීමේ වගකිීව තියනෙත් මහජනුපත කොම ප ද මයක කියන්නේ. සහල්ල මේ චෝදන ල් ව දේශාල් අධිකාරී. සහල් ෝදන ල් ේවක න්ට. සහල් ලට චෝදාව ල් ව මදන පද කොමිසන් වගේ ආයතන වලට. මේ තුන්ගොල්ලම මේ වගකිීම ාග වන. එක අඩුමකොට සතර බරගන්නඕන ඉන්න සේවකන් සේවකන්ට ගෙව ගාන කරන අර න්ට තිරන ගැනීම බල නෑ. බැ පාල් නධිකාරී දල හෙ ළමන කාරීත්තු ඉදල දේශපාල් ධකාරී දල මේ කටයුත්තේ වගකීමක් තියන. ැ කලින්ද . මේ අතර තියවා විදුලිබල ම්ඩලේ ම පහුගෙදවස ගන්න ගත්තම මේ වියදන් අඩුරන්න කිය අපි තොරතුර ගන්නට මකිව මට දෙන්න දීමනානය. මේ වැැටියට කොහොමද ගෙවන්නේ කියලා. එතරක් තැනක මට වෙල තිබුණා රුපියල් බිලියන දොළහක් දිීල තියනෝ සේවකයන්ට විවිධ නය හැටියට. එත මංහෝ අය හැටියට දිලා තියන්නේ මේ සේවකෑන්ගේ තින පාරිතෝෂික මුදල් හෙමනත්තන්. එකතු කරගන්නන්නේවයිේගේ දාලා තින නැත්තන් බැංකූලින් ර්ගෙන ලතිී. දරකන IP පාරිතෝෂක දීමනාවලින් ලබාදන අපි වෙනම නාය ක්‍රමයක්. ඒක තින වෙනම ලබාදපනාය ප්‍රමාණයක් තියනවා ඒක දෙන්නේ මේ ආයෝජනය කල තියන මුදල්වලින් ලැබෙන ලාබාන්ස කොටසෙන් මෙන මේ ලබාදිල තිනවා හැ ඒට අතරව රුපියල් බිලියන දොලහක් කරන්තින බැංකුවලින් සේවකන්ට තව විධ නයදෙන්. එතරයි නායදෙල තියනෙත්යට හතරයිදස ක පොලිියන පාතිකට. එතකට දෙෙදාස් දහතුන වගේ අවුද ග ොත් එහෙම ඒ ලා ංහිතන පොලියන් පාතික ො හයි හතුුණයික. තර තයි ද දෙකයි සේවකයන්ගේ ඉතුරු සසියට අට ගෙවන් න විදුරරි වන ම්ඩලේ. එත යි නතාව දනතාව ත දාස් සි දෙක වරුද්ධනට මේක වර්ධන ෙලා කලින්ද. ල්ල තිබුණ මේ ආර්ථිකරබුදේ උත්සතම අවස්ථාවනකට අප පොලි අනුපාතික අපි බැංක්කුවෙන් ගන්නේ සියයට විසි නමේට ඔහුනම එතර සයට විසි නමයකට ගන්නකට මේ විදුලි බල මණ්ඩිලේ සේවකයන්ට ලබාදීපු න අය හින්දා. විදුලි බල මණ්ඩලය ගෙවනවා රුපියල් බිලියන දෙකයි දසම නමයක් දෙදස් විසි දෙකේ අවුරුද්ධ විතරක් පොලිය හැට විරක්. ියල් බිලියන දෙකයිදසම දෙක්. එතකට සයටට විසි නමයයි තකටට තරයිදසම දෙයි. හතරයිදසම දෙයි ගෙවන්නේ සේවක යන්ගේ ඉතුර ට ග පි දැහ නැත්ව ම තු දැන් ෙක පි මවත්න්න උපදස්ලාදීල තියන දැ උපදෙස්ලබාදල තින මේක නවත්වන්න ගැටලුවක් තිය එක පාර්ටම කලින්ඳ මේ ගිවසුම් ගත වෙලා සේවකයෝ ගෙ යනන්න මේ නාය ලබාදනට අත්න්ක කර ගිවසුම් තියන. ඒ ට ප ද ය ර ගැනීම සඳහ ක්‍රමවේදයක් සකස් කරන්න ගලම ර න් ලබාදිල තියන න්ට කා ලයක් ද ර ග ීම සහ රම දයක් කිය . බ දැන් ගැට ලුවක් සහර නෑය ගන්නට . ඒ තිබුණු පඩියට නයගත්තට පස්සේ ඔවුන් දැම්ම බදු ගෙවල මේ නයත්්‍යෙවල එතකට පටඩියින් ඉතුරුවෙන් නිතාමත්ම මහරුට ඉතුරුවෙන් ෙ ැතිකොට සත්ති රට ම ප්‍රශ විදුලි බලමන්ලයට විදුලි බල අනිත් රටේ ආයතන බොහෝමයකට මේ ප්‍රශ්නෙන් නැහැ මොද එහම නදිලත් නැ ෙම පුර නි ස් ාව ම න එක විදුලි බල ම්ඩලේ දී තිෙනන. ත නිත්තෙ ලික ංස්ාව විදුලි බල මණ්ලේ වෙනස තමයි විදුලි බල මණ්ඩලේ තියනෝ පාරිතෝෂික දීමනා හැටියට ඇැ මසදැන් අපි සීහයට අට ගත්ත පොලී. අපි මේ පාවින පොලි අනුපාත වට ගත්තම මේ දැන් ර්ථකර්බුදය පුරගගේ වෙලාවේ පොලියනුපාත නැක්්ගඩවස්සිියට විසිපාට විසිාට තිහට ගටුවවෙන්න ඒවරටයි ජනතාවටගේ වන්නුන අනිවාර අනිවාරෙන්ම කලින්දූ මම පත්තක එකඟයි. නමුත්ක මේ ඇමතිවර ඇහැටියට අපනකං හාර්ල අවස්සල හොයල බලන්නකං මේවා මතුූනේ නෑ. ඒ කෝප් කමිටුවකොත් අඩුවතර්ම අනාාවරණය කරගත්ති නෑ. මට මතකයි කෝප කමිටුක් එක්තර සභාපතිරින් මටකක යාන්තන් ආවා. කමිටුවට එතැදිී මේ එහෙටම හේට වෙන මේ වහුණ කිය එක විදුරි බලමන්ල්ලේ විතරක් නෙේ දම් විදුරිි ලමන්ල්ලේ මහොන හිඳද මේවා අහුවෙනවා. මේක තියන තව රාජ්‍යායතන ගණනාවක් තියන අපේ රටේ ඇතුළේ. එතකට ඒවා විවිධ කාලවකවානු තුළ වෘතිය සමිති දේශපාලන අධිකාරිය එකට එකතුවෙලා ගත්ත තිීන්දු. ඔවන්ගේ ෘතිය සටන්දිනාගන්න එක්කො එක්තර පාකාරයක දේශපාලන වශයෙන් ශක්තිමත්ව වෙන ලබාධීපු දේවල් නිසා මේවා වෙනස්විය යුතුයි දි ල පරිදෝෂක දීමන තිය ශ්‍රා වැටු පත්තින තර ශ්‍රරම් ැටුපට යිකත්ය ක්වන්නන්නේ විදුරරි බල මණ්ඩලේ විදුරිි බල මන්ලේ සයට අටක්ද දායකය දක්ුණො දැංවෙනක හැබැ දැඟගන හදලතියනො තුතාවක් ඇල ති න සයට විසි පහක වැටුපර්දකයක් දෙදදාස් පහළල ඉඳලා මේ තුන්නතාව සිදුවෙච්ච සයට විසි පහ වැටුපර්දකේ හින්දා විදිි බල මන්නලේ අතරම සයට දාහතක් ඇත ක් ා න්ගේ ශ ාමට ර ද ප්‍රමාාන ත් වන නෑකනක නිසා මෙහෙම ගැටලු ගනාවක් තියනවා.ඒ ගැටලු හැම එකටම වැඩිය කළින්ඳු මම දකින්නේ සේවකයන්ග තින දීමනා දැන් එක පත්තකින් මාර්තක වෛරකින් ඉන්න සේවකයෝ නිලධරරිී කණ්ඩායම විදුලි බලමන්ලේ ඇත්තුළේ මොද පහුගේ අවරුද්දකේ අපි ප්‍රසාධදීමන දුන්න නෑ. අපි පහුගේ අවුරුදු දෙකේ අපිත් කියනෝ මෙඩිකල් බෝන සලවන්ස් කියලා. ජැන්නේ වෛද්‍ය දීමනා කියන එක. ඒ දෙක දුන්නෙත් නෑ. එතට පහුගිය අවුරුදු දෙකේ දෙදා සිතුනේ තමයි ඔවුන්ගේ තිබුණේ ර කොලෙක්ටව් ග්‍රීමන්ට කියන එක අවරුදු තුනින් තුනට සයට විසි පහක වැටුප පර් දෙයක් වෙන එක අපි දිික්කරන ොනන් දික් කරන්න දෙනවා නන් දෙන්න ඒ මම දුන්නෙත් නෑ. නිසා ඒ පැත්තෙන් සේවක කගේ පත්ති නිලධාරගින් පැත්තෙන් අපික පැත්තර පත්ක වයිරක් කාරර්බෝට පත්වෙලා තිය. මේකේ අපි ඉස්සරහට යන්න නම් ම විදුලි බලමන්ලෙත් විශවාස කරන්න ඉන්න සේවක සංඛ්‍යාව අඩුවෙන් ඕන ඒ අඩුුවෙන්න්නත් වන සහර ස්ථාන තියන සමහර සේවාවන් අතිරිත්තයි. සමහර සවාන් වලඇ ත තරේ. සමහර සේවාාවන් තියනවා අපිට ඉතාමත් අඩු තියෙන ඉංජිනරෝග තියනවා. මහිතන්නේ මේක සැලරිස්කේල්ලෙකුත් දෙෙන් වන පෝර්මන්ස් බේස්. එකන කාරක්ෂමතාවේ පදනං වෙච්ච ට තලවලින් වැඩි වෙන්න්නවන දීමනාවලින් අඩුව ඒකම ට ල්ල මේ වැටුප පපලින් අඩු කරල දීමමාවලින් එල්ල යනකට මේ ප්‍රශ්න හමක් කරන්න තියනවා. එනිසා ඒක්‍රමයත් මේ ප්‍රතිිහගත කිරීම වැඩිල්ල තුලේ අ කරන්න බලාපරත් න විදල ල මන්ලේත් ඒවගේ මන ත ක සසා ඇතුලත් ො ත බොහද කතා කරන්න තිය ොහද විදා ගන්න තියනවාද පහැදිිරග න්සේ හැටේද. ෙඩ රමයක්ලබද ක්ම ම යලත් හමෝන. ඉදර හදන කොටම ඩොක්. ෆක්සි් වලින් වටපු කර නැත්තම් ජීවිතේමතමයිති . Fixසි වට පයින් ලවේ මහනමය ල බල ක්්‍යය මාත්‍ය ංචන විශේෂය කර මහත්ම में ද තුන් සය හැටේ ආරදධ ාවවට පත්වන්නේ අපි විराමයට කලින් මේ ගාස්තු අඩුකිරීම පිරිබඳව කතාකරවිින් හිටපු කොටසරම තවයමක් විමසන්න්නෝන ඇමත්තුමා දැන් පිරිවෑ විදි යට ප ල් ිලන හත්සේ දායැක ක්කමක් බලතිබුණනේ ඒ ලක්කම දැන් වෙනස් වෙලාති නෙනද එනමුොකද ති ලක්කම මේ වෙද්දි ද සි අතර පුරෝකතනය දෙදාස් විසි හත්තරය පුරෝකතනය කලින්දු ඒ අපි ලබාදීපු පුරෝකතනයට වැඩිය තව බිලියන හැත්ත පහකින් ඒ ප්‍රමාණ ඩුව ලතින ඉස්ස ලි බුණේ බිියන සිසතුුණක් අඩුකර ලේ යෝජනාව තිබුණේ ඒ යෝජනාව යාවත්කාලින කරන්න තව බිලියන හැත්ත පහක මුදලක් අමත්තර තිබුණු වියදමක් අඩුකිරීමක් තමයි එක කරලා තිබුණේ යඒ කැපුුණේ අර ජනන සැලස්ම කිය න වියදම්විදිර තිබුණු දවියදම්ි කෙන්ද න නෑ නෑහලද ඒ මංකිවර නන්න වියදම යටතේ දාලා තිබුණ සමහර ශීර්ෂකතකාරණ නිවරදි මේ නිවරදි නැහැ. එකන්දා තමයි ඒ වෙනස් කිරීම කරලා. අපේ ජනන්න වියදම වෙනස් වෙලා නැහැ. ජන වියදම යම් කිසි පොඩි අඩුවක් වෙලා තියෙනවා දෙෙම්බර් බා තිබුණු ගල් අගුරු මිලට ඩිය පෙබ්‍රවා රිමාසන ගල් අංගුර මිල තව අඩුවෙලා තිය. කොපම වෙනසක් වෙලා ඇද දල වශයෙන් ගත්තු. මට සම්පූර්ණ විස්තර මගේ අතේ නැහැ සම්පූර්ණය ගත්තුත් හෙම ජන වේද මේ මටමතකදිී රුපියල් හතලිස් නමයයක් විතරලා තිබුණු ඒකක්කයක් රුපියල් හතලිස් හයට හතලිස් හතකට වගේ ප්‍රමාණකට අඩු වෙලා තියනවා. ඒත් ගිය අවුරද්දට වඩා දෙුණකට වඩ වැඩී ජන වේදමන් දෙදස් විසි අතතිය න න නැ න. ගගේෙසරේ ගියවුරුද්දේ ඒක ස නමය කිය මි ඩ ඒකයක් සඳහම ඔවු ඒකයක් සඳහගත්තුත්ෙම රපියල් හතලිස් නමෑයි සතසහතලි සටයි සතානුවක් වගේ ඒගේ ගානක් තිබුණන ඒ එක අඩු වෙලා තියෙන එකන ඒ එකකයක් ජනනය කිරීම සඳහා අපිට ෑවන මුදල ගියවරුද්දරවටිය මියවරුද්දේ අඩුයි. එතකට. ना ना नह, ේ විශාකටකර රපාල් ිලියන විසතුන රපියල් බිලි අනුවට දක්වා අඩු කිරම් සහ යෝනාව හිලා තියෙන්නේ නහඒක ඒකේක මිල අඩුවෙනනං ඇමතිතු කොහොමද මේ ජනබියද මේ පුරෝකතය මෙච්චර වැඩිියුනේ නැන එක තම කිව්වේ ජනන්න වියද මේ පුරෝකතනය හැටියට සැම්බර් මාස දීපු එකේ ශීර්ෂකග කාරනාවල වැඩිපුර ර තියන්නේ ජන වියදමට අදල් නති වෙන අදල් නති දේවල්. එකන්නේ පිගත්තුොත් හෙම කැපිටල් ලෙක්ස් පෙන්ඩිච. ප්‍රාග්ගන වියදම් හැටියට තියෙන. මොරගොල් උමාවය මේවට ගෙබන්න තියෙනේඒවා ඇතකට අපේ අනෙකුත්තරන්තිය සංවර්ධන නියෝජිතා එතනවෙලින් ඩB එකෙන් චයිකයකෙන් යන ව්‍යාපෘති ගණනාවක් තියනවා ඒ ව්‍යාපෘතිවල කාරණ එලන්න නොරොච්චෝලය බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කහිපයක් තිබුණ ඒ කියන කාරණා ත අපේ ඕහහොල් එකක් තිබුණ දාලා ඒ ඕහෝල් එකේ කියෙන කාරණ මේ කියන කාරණත් එක්ක ප්‍රාග්ධන වියදම්. සහ නඩත්තු වේදම් කියනකත් මේ ඇතුල්ට යොමුකලේ ම ර ගන වසර ගණනාවක් ඉදිරිියට ගෙවන්න තියන ගෙවීම් පවා එක අෞරද්කට ලෝට් කලති බොත් කිවෝතක වැරදි නන්න න සමහරයේ එක වුරුද්ධම ගෙවල තියන්න නෙවෙයි එක මේ අවුරුද්ධ ගවන්න තියනය ප්‍රමාණය තියනව නමුත්ේක ද තින ජන වියදමට එක නො න එතන්ට නෙවේ ඒ ශේෂග කානාව වැදදි එකක ගනුම්ර ිකාගව ක පශයන් . ොම මේ දන්තියන ලක්කම් පව ශ්වාස කරන්නේ ව විශවාස කරන එක ම ම නෙවේනේ කලින්ඳු ලබාන්නන්නේ දමසාන ද හජු පෝගිතා කොමිෂන් සම එකඇ මේක සම්පූර්ණ වගකීම මාත්‍යවර ඇයට තියන්නේ අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමේ කාරණාවෙනුවෙන් නිර්දේශ ලාදීමමයි තිය විදුලවල් මණඩලේ යනු ඔබ මේහි වගකීම බාර ගැනීමක් දත්තවල කරන්න නැගව තරන්න නැ මෙමයි මේ දත්තවල මට ලබාදිල තියෙන දත්ත අනුව තමයි සහ තොරතුරු අනුව තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එතකට ඒ ලබාදීම සඳහා ඒකට බඳවා ගත්ත කණ්ඩෑයම්මඉන්න. එතකට ඔවුන් බාදිල තින තොරතුරු නිවැරදි නැත්තාම්. ඒක කටයුතු කරන්න වෙන්න අපිට වෙනත් විගණනයකින් ෝහාරික විගණනයක් ඉටත් වැඩ කරන ඩිස්පටච්චෝඩි්ටක් මේ වගේ දේවල් ගණනාවක් කරන්න තියනෙනවා. එසයි ඒවාගේ කටියයුතු දැන් සිදුවමින් පවතින. කට මහිට වැඩිය අපිට තොරතුරු යාවත්කාාලිි කරගැනීම පහසුවනෝ. නමුත් අපිට පදනම් වන්න වෙන්න දැන් අපිට ලබාද ොරතු මත හොද ඇමතතුමදන් ජාත්‍යන්ත්‍ර මූල්ලයාර මුදල පවා පිත්තැක් එක තාව ඇතුළේ අපි දැක්ක කාරණවත්තමයි ඔන් අපෙන් ඉල්ලනවා ඔබේ බලෂක්තිය සහ කොස් රිීෆලෙක්ටව ්‍රයිස් ෆෝර්මියෝලය එකක් ඇතිකරගන්නන්නේ. පිරිවෑ නිරෝපණය කරන මුදලක් ඇතිකරගන්න බාණඩාගාරයට බක් නොව. හැයි ගියවරුද්දේ විදුලි බල මණ්ඩලේ ලාබය රුපියල් බිලියන හතලි සටක් බවට පත්වයනවා සමර කියනය හටකටසන්න පනසටක් බවට පත්ව න කියල උන්ගේ ස්යන් ගනය කිරීමවට අනුව මුණත් මගත බතුමත් පිගන්න හතරි සටක් ලාබයිගේ බතුම පිගන්න හත ට ගනත් න්නේ ියන පහකටසන්න ක්‍රමාණය හො මිලි පනක් කියල අපිකම්. එතකොට පිරිවය නිරූපනය වෙන මුදලක් ගැන කතාකර විදුඩි බල මණ්ඩලය ජනතාවට මෙතරම් ඉහල විදුලී බිලකට විදුලිය සපේලා. ඒතරම් ලාබයක් ලබන කෝමද සාධාරණී කරණය කරන්න කලිදදු මහිතන ඔබ අමත කරන දැම්ම දෙදස් විසිතුන කතා කරන්න ඔවු එතර දෙදස් විසිද් දෙකේ අලාබේ රුපියල් බිලියන දෙසිිය හැත්ත නමේ එත රපියල් බිලියන දෙසේ හැත්ත නේ ආවරණය කරගන්න තියන්නේ ඊළංඟ දෙදස් විසිතුනේ ඇතුළේ. එතර තමයි මහජනුපිතා කොමිසමෙත් ගාස්තු ක්‍රමේ ඇතුල යන ැන් ෙදස් විසි හත්තරේ අපි දැම දලතින රෝහතන ඇත්ති නේ ඒ පරෝකතනය තුළ යම් ආකාරයක අපිට මධිපාඩුවක් තියනවනං. ඒක අපිට පියවාගන්න තියන දෙදස් විසි පහේ ටරි්ක ඇතුළි. එකන මේ අවුරුද්ධ ගියාට පස්සේ අවුද්ය අමල්ලා යක්ක්්‍ය නොන ඒක පියවගන්න තියන්නේ ද වි පහ ප යෝජන ඇතුලේ එක ද විේ ේ හත්තනම බන දේ හත්ත න ක ත තිබන ඔබතුම ි පියවාගන්න දසිේ හැතනමයි කොටසක් ගත්ත මහා බාණ්ඩාගාරය. එකන මහ බා්ඩාගාය අත්තනම ගත්ත විදුලි බලමන්ලේ. නය හැටියට තිබුණු විශාල කොටසක් අපේ තියන මේ ජාත්‍යන්ත්‍ර මූල අරමුදලත් එක්ක තිබුණු එකගතාවවෙත් එක්ක වැඩපිල්ලත් එක් නය ප්‍රතිවය ගත කිරීමේ වැඩපිල්ලත් එක් ැ කනිත්තෙන් නිතිගත් සංස්ථාවර් තිබුණා රුපියල් බිලියන එකේ තිස් පහක් ඉර ගවන්න එතරින් රුපියල් බිලියන එකය තිස් පහම ගත්තා මහා බාණ්ඩාගාරය ඒ වැඩපිළිවෙල ඇතුට ගත්ත නයමුද අතර ගත්තා ඔවු ඒ අතට ගත්තම එතක විදුලි බලමලන්නේ කනිිතෙ නිතිය සංස්ථාර් ගවනති විච්චේක නැතිවුණනා නනිතෙේ සසා ුදුිල්ලෙ දති විච්චක ැතිවුණා හැබැ ැන් නිද තෙල් නීතිකගත් සස්ථාවට දන ති ශ්‍ර ලංක ෑලයින්ගේ යතුින් ොඩර් මින තුන්සියාා. එතට ඒක ආවරණය කර ගත්ත වෙන විදිකට. එතට අපේ තින නෑ කොටසක් ගත්තා මහා බාණ්ඩාගාරය ඉතුරු කොටස. එකනේැපයවම් කරන්ට ගෙනන ච්චේ. ිගත්ොත්හ ට ම ඇති බම නා ලිකාව අවස්ථා ගැනාවකද පුවත්පත්වල මේ නාලිකාවේ පුවත් පත් කියවදදි කිව්වා පුනර්ජනය සැපයුම් කරුවන් දෙදා විසි දෙකේ විසිතුනේ හදීල තියන රුපියල් බිලියන හැත්ත ක් න ගව දර ො එක විල්ල විදු මඩ කවද හ ොට ගෙව සේවාවන් සපේක අත නොට ැහිලා න එතර ුඩාකාර්මාන්තුොට කෞද ගෙවන් එත ම මෙෙම තිබිච්චේ දැන් අප බින්දුව කල් තියනවා. පහගේ ලිච් ටරිික ලිච් වායත්තෙක් එක නට දසි හත්තන ම ද ද හතම ේ එක දෙසිිය හැත්තරමේ තියෙනවා දැන් ර්ටප් සෝල කියල කියන්නේ අපි ගැන වහල්ලේ මත්ත සබුරය පැනල සවිකරලා ඉන්න සාමාන්‍ය ජනතාව උන් ආයෝජනය කරලා බැකුණනා අයරගෙන දැද එත ඔුන්ට ගෙන තිව රුපියල් ිලියන හයක හකවගේම දලක්ඒ සම්පූර්ණයෙන්ම ගෙවල අවසන් කල තියනවා. එතට පුුණර්ජනය බල සපවුම් කරුවන් තිබුණා බිලිය තලියෙකට හො පනහක්ට අසන්න ප්‍රමාණයක් ඒකෙන් සයටට අනුවකට වැඩි ප්‍රමාණයක් දැන් ගෙවල් අවසන් කලති නවා. ඇබේ තව කොටසක් ඊළඟට තිබුණ හබල් ට්‍රන්ස් ෝමර් මෙ හිටපු සැපියම් කර ඳ සිල් බල් සේරා මේ වගේ දේශය සමාගම් තිබුණ අපේ කනෙක්ෂන්වල්ට ෙවනඒවා මීටර්වල්ට සවිකරපපු ඒේවා මෙ මෙහෙම කරපු සැපිියුම් එතර ඒ සැපියම්බලල්ට කර තිබිනියයමයිනුත් සියයට අනුවකට වැඩිය දැන්ග ෙවල් අවසන් කල තින. පස දෙ වන බැන්කෝලින් ග තිබුණන නෑපිට අයාරගෙන තිබුණ මෙන මේවා ගෙවන් එතර ඒ ගත්ත නෑයවලින් ත් කොටසක් අපි නැවත පො තින ැනර ඕ ් ට ගත්ත කෙටිකාලන නෑහැට ගත්ත රපියය ගන සේට විසිපහට විසිහයට විශාල පොලි අනුපාතිර ගත්තේවා තරාජ බැංකු දෙින් ගත්තේවා හුගක් දුරට අඩු කල තින සම්පූර් මයින් කලන හුගක් තුර අඩුල තින ැ තාවොටසක් තුර තියෙනවා අපි කියන IPපි කියලා කියන. IPප කියල කියන්නේ බෞද්ගලික් ගැන මේ ඇතරම අපේ තියන දැවිතල් ඉන්දන බලාගාර අපි සපියප සේවානුවලට ගන්න තිනෙවා ඒ ශේෂම වැඩිපුර කොටසක්තියෙන් අප ල්ටල් ආයතනට ගැන්නේේ පිගත්තොත් එහෙම වෙස්කෝස් කියන බලාගාරේ ඔවුන් සැේ දල ම ියල් ලින හත්තවට ආසන්න මුදල හත්තවට ආසන්න මුදලින් ුපියල් බිලියන පනස් පහක්කතරක ති ෙල ල අරගෙන. ඉති ඒවගේ තියනෝ කොටස්කීපයක් ගෙවන්න වුද ලාබයක් කාවෝත් නෑ පහුගේ අවුරුද්දේ ඔවු අපට ලැබිච්ච ලාබේ නිසා අපිට තින මුල්ලිවියදම අපිට අඩුකරගන්න පුළුවන් වුණා මො අපි බැංකුවලින් අයාරගෙන තමයි අපි මේට ගෙවගෙව හිටි. එතරට බැංකෝලින් ගත්ත නය ටික අයිං කරලා.ඒ පොළ ිය අනුපාතික අඩුකරගෙන අපි ගවන්න තින හුගක් සැපවම් කරුටන් ගෙවල් වරකාට පස්සේ අපිට දැන් ඉතුරේලා තින ප්‍රමාණ ගත්ම අප ිහිතන මේ අවුරුද්ධේ අපි මේයන ටරිස්් මඩල්ලෙ ඇතුලේ අපි යෝජනා කරලා තියෙන එක. ඇතුළ ගොත් හෙම අපිට මේකත් වෙනත් විකල් ප්‍රම පාවිච්චි කල්ල සහර පට රීස්ට්‍රක්ෂ කරන්න්න න ඩෙට ්‍රී ක්ර නේව. ඒඒ එවනි වැට පල්ල ඇතුලේ මේක ගෙව අවස කර ක අවුද ඇතුල. ඇතම ජාත්‍යන්ර මුල් හර දල අපි උපදදු දුන්ෙත් මහජන ත හසමට ප න අපිට බ මාස ඔවුන්ට මතකිද අපිට දෙැම්බර් මාසෙහෝ ජනවාරි මාසය මුල අප මුණ ගෙහවුණා. ඒලාත් අපි කිව්වේ ටරිි්ක් ඊලංඟ සැරේ අඩු කරන්න පුළුවන් ප්‍රධානම සාධකය බවට පෙන්නේ මේ මූ්‍ය මේ වියද ම අඩුකරගැනීම. එකෙන ෆයින්නන්ස් කොස්ටෙක් අඩු කරගන්න මුද ෆයිනන්ස් කොස්් එක හැට අපි කලින්දු පහගේ අවුද්ද රුපියල් බිලිය හයක් ගවනව අපි පොලිය හැටිට තරක් ගත්ත නවල්ට එඒ අරගෙන තියෙන මෙෙන මෙ ගවන් එත න න්කර අන්කර ගේට පසේ රුපියල් බිලන හයක් අපි තුරගත්ොත්හම මාසකට ඒ වාසිය දෙන්න පුළුවන්ගන්නේ පසුකාලන අපිට උන්ගේ තත්තරම ෝජනාාතිබන ඒක දැන් අද උදෙත් මට ජතන්තර මුල්ලාර මුදලේඒ පනිවිඩයක් තියල තිබන උන් මාර්තුමාසය පලිනිි සතියනෝ දැන් ඇයි විදුලි බලමන්ලය සියයට තුනයි හතර කතර ප්‍රමාණය කඩු කරන්න යෝජනා කලති එක පාට මේ කොමද සියයට දහටට ගිය කොහොමද මේ ගණම් හැදුවේ මේක ආය යන්න නොදකිලා. අපි එක්කම ප්‍රතිපත්තිය දුන්නේ කලින්දූ විදුලි බල මන්ලටත් අපි දුන්නෙ පැිට මන්ල්ලේ තේතින්ද දු. නැත වතාවක් ජනතාවමත්ත විදුලිබිල වැඩිකරන විදිල්ලටිල්ලක් කියන්නපා. ඕ අඩු කරන්න පුළන් උපරිම අඩු කරලයි සහනය ලබා දෙන්න. අපි දර වැඩිකරප්කේ වාසිය තියෙන නම් ඒකත් ඒ ඇතුලේ ලබා දෙන්න පසුගේ ජලි මාස උනාවගේ වෙනවා නතං ආය අප නමොද. දැ පෙවවා වන තන සසෝදධයක් අපප්‍රේල් මාසේ ඊළඟ සශෝධන තින පේල්ිද ආ මස තුනකි. ඉට පසදින ය මස්සතුනක තර අපප්‍රේල් ජුලි. ඔක්ටෝබර් ජනවාරි මෙම තමයි තියන අප සංශෝධනටික. එතර මේ සංශෝධ නැතුලේ. කිසිම විදිියකින් ආය වැඩිකරන්න නැතිවෙන විදියටත්. අඩු කරන්න පුළන් උපරිම ප්‍රතිලාබේ ලබාදන විදිටත් කටයුතු කරන්න කිය නිර්ණාඇකටික තමයි. අපි ලාදිල තියන විදුලි බලමන්ලේ මේ අය ක්‍රමය පිබඳව කටයුතු කන නිලධාරීන්ට එක ලේසි පහසුකාරයක් නෙවෙයි අමාරු සංකීර්ණ කාරයක් නමුත් මමහිතනෝ අප අර පටංගත්ත දවසට වැඩිය දැන්. යම්යම් ගනු දෙනු පිළිබඳව යම්යම් කාරණා පිළිබඳ මට වැඩිය අවෝධ කටු කරන පවත් ප අප ඩුර පුළොන්දන් පින එකත් පි දේද අඩුරන්න හටු කරනවා. දැමතුවා මේ ගිය අවුරද් ගත්තොත්. අපිගේ විදුිය කපල ගිය නිවාස සහ කර්මාන්ත සංක්‍යාව ගත්තර වස්සේ දස ලක්ෂ හැට නමදස් පන්සිය තිස් නමයක විදුලිය විසන්ධි කැල්ල තිබෙන. විශේෂෙන්ම නිවාසගත්ව තටලක්ෂ හැත්තඇතුන්ද දේසිය හතරි එකක. එතකොට බොහෝ විට මේ විදුලිය විසන්ධි කරාට පස්සෙ නැවතත් මේ විදුලිය ලබාගැනීම සඳහ. සම්න්ධතාව සක්‍රිය කර ගැනීම සඳහ මුළු මුදලම ගවන්නට සිද්ධනවා මේ විදුලිය විසන්ධකිරීමට මුහුණ දෙන ගෙවල් වට තුට බෝවිට නිවසේ පාසල්යන්න දරුවක්ට අ ර කිව කුපි ලාපිය ලාම්පුුවග තම පඩන් කරන්න වෙන් ඇර දීමනා තිස්සයක්ක් ලබ නිලධදරී නේදී ෝජාර. දැන් අඩුම ගාන වාරික වශය කර ගන දීමනා තිස්සයක් නිලධාරීක් ලබන් හැ දීමනා වර්ග තිස්්සායක් තියනවා. ගෙවන ඒගන්ට ලධාරී අහ කලද නැත වැරදි අවබෝධයක් ඇන්න පුො දීමනා තිස්හයම ලබන කටිින් වාගෙනක එෙමනවේ දීමන වර්ග හොදයි තිස්හයක් තියන්නේ එය ඔබතුවා පැහැදිල් කරපු ආකාරයට සංශෝධනය කරලමං ආයි ප්‍රශ්‍යයනන කෝහනත් කුප්පිලලාපේ පාඩන් කරන්නේ නැතුව මේ දරුවන්ට මේ පවල්වට යික්මනින් විදුලිය ලබාගන්න සම්පූර්ණ මුදලම ගෙවන් නැතුව. වාරික ක්‍රමයකට හෝ සියට පනහක් මුලින්ගේවල. එවැනි ක්‍රමවේදේකට යන්න විදුලිබල මණඩලට හැකවක් නැද්ද ඇතිතුමා. කලද උත්සාහ කරේ ගන්න ඔබේතින සංඛ්‍යාලයකනයි මගේ තිනංඛාලයකනයි ගැලපෙන්නේෙ නැහැ. මොද විදුලිබල ම්ඩලය. මොම ඉදිරිපත් කරන්නේ ඇමතිතුමා පාලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාර්ග සභාවක් තිබෙනවා ආර්ථික අර්බුදේ. බලපෑම සමනය කිරීම සඳහා. පසුගේ බ්‍රහස්පතින්දා පැවති රැස්වීමකට එහි විදුල බලන්ඩලයත් මාජනු පයෝගත කොමිෂන් සබවත් සහාග වෙච රැවීමකට ලබිච දක්ත්. විදුලිබල මන්ඩල නිදන්න හඒ ඇත ඒ කමිටුවත් ආර්ථිකරබුදය සමයකරනෝ රෙඩ ආර්ථිකරබුදය වැඩිරන කමිටුව කරන ඒ කරන කියන්න වෙන්නේ. ඇද කිය එකඒ සමහර නිර්දේශ නියෝග. අදත්වනමයි ැනත් තහන්නේ විස්සක්යට සර විස්සක් කඩු කරන්නට පුළුවන් කියලා විදුලි බිලො ආංශික අධීක්ෂණ කාරග සභාව යෝජනා කරනවා ඇයි උබතුන්ගේ නාර්ථකර වැඩි කරන ඔවුන්ට තේරුම්ගන්න බැහැ ඇයි අප ආර්ථිකර බුද්ධයකට පත්වනේ කියන එක සමහර යෝජනා කරන්න පුළුවන් ලහුමුදාගන්න කරන යෝජනා තියන්නේ එකනේ දැන් මේ යෝජනාව අපි කරනවා හැබයි යෝජනාව ප්‍රායගිකෝ ක්‍රියාත්ම කරන්න බෑ ඒයෝජන ප්‍රාජි ක්‍රියත්ම කරන්න බැරුුණත් එලිය ඉන්න පිරිස බලලිවරලා මෙ මෙම යෝජනාවක්හර මේ කමිටුව කරා කියෙන නක සතුරක් ලබන්න දැමති අදගේ යෝජන කිටුව කිය මම පොඩ්ඩක්න්න. ඔ මගේ තින සංඛාලයකන දෙදස් විසිතුන අවුරුද්දේ ඩිස්කනෙක්ෂ නෙෂ එක අප සන්දිි සහ යලි සම්මන්තාව ලබාගත්ත ප්‍රමාණය හත් ලක්සෂ හතලිස් සයදස් සි හලස් තුනයි දෙද විසිතුන වුරුද්ද ොදයි රි එදකට විදුලිබලමන්ලේ මට ීප සංඛාලයක නැතුල තියෙන්නේ. එහෙම විසන්ධි කරලා නැවත්ත සම්බන්ධතාවේ ලබාගන්න බැරිවෙච්ච ප්‍රමාණය දොළොස්දහටත් අඩුයි එතකට ඔය කියන ලක්ෂ දහය ගැලපෙන්න්නේ නැහැ පලවිනි කාරනාව. එතර මේ අපි සසන්ධනය කරන්න දෙදාස් විසිතුන අපි සසන්ධනය කරන්නේ මොනවරුද්දත් එක්කද දෙදා විසිදුන සංසන්ධනය කරන්න ඕන අපි දෙදස් දනම වුරද්දත් එක් ො දස් ස්සේ කෝවිඩ්ව සංගතය හෙම විසන්දිි කිරීමම් කරේ නැහැ බිල්ල එකතු කරගන්න ගිය නෑ සමහරලට ලබාදුන නොමිලේ දෙදස් විසය කෙත් එහෙම කරේ නෑ දෙදස් විසි දෙකෙත් හුගක් කලාට විදුරියත් තිබුණෙත් නෑය කරගන්න ක්‍රමයක් තිබුණත් නෑ. එතට දෙදස් දහනමේත් මේ ගාස්තු ක්‍රමය වැඩි කරන්න පෙර හොයපනති කහරණවත්තමයි එහෙම ප්ලක්ස හැත්ත දුන්දස් හැත්තතුන. ක්ස හැත්තතුන්දස් හැත්තතුනක් විසන්ධි කරලා සම්බඳවය ලබාදිලතිනවා. ඒ ප්‍රමාණයේ ඩවල න ද ස්තුනකට හත් ලක් සහතල සදදාහකට බ මේ දසලක්ෂ පතික්ෂ කරනම විදුලි ලමන්න්නේේමට මේ අද හවසත් ලබාිපු ොරතුර. තර මයිග තිනො දෙදස් විසි හතරෙත් ජනවාරිමස හැට හතරදස් අටසේ ඉස්හතරක් ඒ ද රට ප ක්ෂ ක් ව ට පුලුවන් නිවද කිරීමකට අත් ද සිතවන වශය පදක් කියන්න මේ ලැවිච්ෂ නිවදනකටනු පදරන් වන්න පාලිමේතුවලේ ේද වේදය නිවැර් දිනහැ. මොකද දෙදස් විසිත්නේ මමදැ මේ තොරතුරු මට එන්නේ අද හවස වැට සටහට එ නිසා මමකිව්වා ගැ මටත්තිබුණන මට ාදී තුරතුර සහ. . ද . තිහතරයි ටමගේ ප්‍රශ්න වාරික වශයෙන් අලි ෙවල සම්බන්ධතාව ලාගන්න මුොකද දැන් ගන ඩහිද බහෝ දෙෙනනෙක්ට මේ හිංග ටික ගෙවන්න ඇතැිට තවනෑ ගන්න වා නෑ ගන්නත් දැන් තැනෑ රට වගේ තමයි ජනතාවටත් එඒනිසා වාරික වශයෙන් ගෙවන්නට පහසුකම සල් සන්න රැකඇවත්වන නතාවගේ බැ කලද. දැන් මොද අපි ඔබටමං කලින්කිවෝ වගේ මේ ගාස්තු ක්‍රමය ඇතුළේ අපිට තියෙන්න්නේ අපි මුදල් අයකරගත්ත නැත්තං අපි අන්න ඕන බැංකුවකට මුදල්ික යා ගන්න ගල් ගරුවල්ට ගවන්න මුද අපිටම ගල්ලංගරුවලට ගවන්න හමට කාල ලබෙත් නෑ අපිට දැවිතෙල්වල්ට හෝ දීසැල්ුවල්ට ගෙවන්න කිත්තේ නිිගත් සස්තාාව පිට ලබෙන්න්නෑ ලබාගන්නවන ඒ මිල හිට වැඩ වැඩ ප්‍රමාණ කක පිට ලබ. කනිිතෙ නිිකක් සස්ථා කඩි්දව නං මාසක කෙඩි දෙෙනවනන්න ඒ තින ෆයිනන්ස් කොස්ට එකක් එතරේ ෆයිනෑන්ස් කොස්්ක කියන්නේ ආයිසරයක් ඉදන්න මිල වැඩියෙන්තමටන්න වෙන්න ද ල හම ට ප නිට යිස් එකක වැඩවන. ඇතක ගල් අංගරුවලට අපි ම කෙටඩ්ටිට හබ නෑ ස්සර ති සිලි තිබන නෑවර ලි රත්කල දින කසියසුවයි දින දෙසිය දහයයි හෙම තිබන ඇබ අපේ රටේ තම නෑවර ලිපියක් ගෘර්ත කරගෙන දිනකසියාසුව ක්‍රඩිට්ට අපි හම්බෙන් නෙනෑ. එත අපි ඒ අත්ිට මුදලටි ද ගන්න. අපිට මුදල දෙ ම හගක්ලාලට ලත් අඩද තියන්න නත්තන් අප ක්‍රඩි ගන්නවන තවරපල් හ පහලක් වැඩ තකට ඒ පත්. ඒ ජනතාවට තට අපිට ප්‍රශ්නයක් තියනවා මේ ඒ විසන්දි කල්ලා මුදල් ලබාගත්ත නැත්තන් අපිට ලබාගන්න තින ක්‍රමේ තමයි ඒ වෙනුවෙන් හම්ම මුදරට පි ගන්න බැක්කුවෙන් එත බැංකුවෙන් ගන්න බැංකුවිට ක දෙෙ නෑ බැංකුව යම් පොලි අනපතිය කයකරගෙන තමයි අපිට ලබා දෙන්න න දිනකට දුන්න මාසකට යන පොලිය අපිට ඒට ලබාගෙන දෙන්නේ. ඒ අනුවතමයි අප කාලයක් ලබාද යන හැබැයි දින තිහම විතරක්නෙව. දැන් විදුරි ලමන්ලය සමහර්තඇංවලේ අඩු පාඩු ඇති පහුගේ මාස කීපය ම අපි කිව්ේ මේ මිල වැඩිවෙච්ච වෙලාවේ. කල්පනා කළ බලන්න රුපියල් දහදාහට අඩු බිලක් තියෙනවන්නං කාගේ හැරි විසන්ධි කරන්න යන්න පෙර ඊට පෙර මාස කීපේ ඔහුගේ හෝ ඇයගේ ගෙවීම කොහොම ගෙනක. එතරේ මාස ගනාවක් තිස්සේෙම ප්‍ර්ටය ැතු ගෙලවිල්ල මේ හදිසයම එක සැරේ ගිහිල්ල කපන්නේ නැතුව ඒ දහදාකටඩු බිලක් තියන ඒකතුන්හර සඩක් ගිල බල ඔට ක්හරියාරගනි රලා ඒක පවත්වාගන ටුතු කරන හ තරම ඒ සසාමාන්ධ කාරව චක්‍රලේක් මගින්ම වලතින පා දහට අඩුව නැවත බලන්න විසන්දිි කරන්නේ න්න පෙර කියලා. එතකට එහෙ කරන ැහම ත රච් තැන් කියීපයක් තිබුණ රෙහම සිද්ධි දෙකතුන කම්පාරේ එහම සිද්ධිකතුන වාාාව ලතිබන සහලට ගම් බලනකරම හමයක. ඉළඟට මේ විසන්ධි කරන ක්‍රියාාවලියය සම්පර්ණයම සිදු කරන්නේ අෞත්සෝස් කරලා. එතර. ම ඒකත්හ ඇයිට ඉන්හස් එක කරන්න බැදි ඉන්න කට ඉන්න. මීට රීඩ ඉන්න මීට ීඩගේ දව දීමනාවක් කරිදිල කරන්න එත මට විදුරිබල් මල්ලි හළ කළමනාකාරත්වෙන් කිවේ අවත්සෝස් කල්ල තියෙන්නේ අපිට ඉන්හවස් දෙනකට සමහල්ලාට වාහනයක් දෙන්න වෙනවා. ඒකට ප්‍රවාහනෙක්කෝ දීීමනාවක් දෙන්න වෙනවා. එතකට යන වියදමයි එලියට දීල මේ කරන්න යන විදම ඇතර වෙනසක් තියනවා. එනිසා එලියේ සමාගමකට දීල මේ විසන්දි කරන්න කිව්වම. ය ම වැ ක් යන වැඩ ද න ාව එක් න හ ෝ ක හ න්න කට ්‍රීවිල්ලක හරි බස්සකේ හරි බයිකලේ හරි ඇගිහිල්ල ඩිස්කනෙක්ෂන් එක ගනක්ෂණ එක කරන වැඩි කරලා න. සමන්ටබස් අපි ඒටට තොරතුර යෑමේද හලද ඒ දවස යිස්තුතිබුනම. අදේ නැව චක්කල්ල බල්ලතම යන්න කියෙලතිීන්. සහ තංලහම අඩු පාඩු ච ැන් ුණ අපි තැනින්තන කේස් බයි කේසුත් අපි ගත්ත දැන් ඒව හොඟක් දුරට අඩුකරගෙන තියෙන්නේ නොත් මත් පිළිගන්නවා සමහල්ලට රුපියල් පන්ස යක් න ච න ෙල් ිස්කනෙක් ල වල්ල රපියල් ද පන්සි ගත් වස් නෙක් කරන කිය ත රප ල් පන් යක් ගව රනන්ති ද පන්ස හමට ට ගවන නක්කරග ති ඒ ගේ තැ ැි තතා කල් බල්ල. සාමාන්ධකාරිවර දැන් කළමනාකාරිත්‍යය සභපතිවයට උපදෙස්ලබාදී තියනෝ ඇතරම රුපියල් එෙද්දාස් පන්සික කියන ප්‍රමාණය රුපියල් අට සියකටිතුවගේ අඩුගරන්නත් කතා කරල තියනවා මේ රීකනෙක්ෂන් කියන එක ඒවගේ මර රුපියල් දහදාහට අඩුවෙන් තියෙන බිල්වලට බලන්න ඔහු පෙර ගෙවීීම කොහොමද යම් අපහස්ථ ඇත්ති නොද දින කිීපයක් දීලා එමස් පන් විඩක් හරදිීලා හතා කරලා ඒ යම් කාලයක් ලබද කටු කරන එක ම දෙැ ොල පපරරිමසාහනය පරිමිසාහය සමහරතංවලදී ැ කර්මාන්ත ශාලාහෙම සමහරතැන්වලදි කතා කරලා ඒ විදුලි බල මන්ලේ ඒ තියන අපේ තින ප්‍රාදේශය කාරයයාලවලට යම් යම් ඉල්ලි මිදිිරිපත් කරලා මෙනහම අපිට මාසයක් දෙක් දෙන්න මාසුතුනක්ත් දෙන්න ැතම් ැහෝත්හම පෙමි කාමාන්තශායන එහෙම කියලා කොටස් වශයෙන් ගෙවන කණ්ඩායමුත් තියනවා. එහෙම ලබාදිලට හැබයි අපි ඒ උනන්දුද කරවුණ දෙයක් නෙවෙයි. මොදිට හැම එකක මෙහම දෙන්න පුළුවන් මත් නැහැ. නමුත්තර කේස් බයි කේස් බලිවෙරල්ලා එහෙම විදුලි බලමන්ලේ කළමනාකාරරිත්්‍යය තියේන්දු අරගෙන යම් සතතියක්කක් කාලිදිල කරනේ වත්තියන සහට ආගමක සිද්ධස්ථානවලින් කතාගරනවා. සමහල්ලාට පොද ගොඩනැගිලින් කතාකරන පසල්ලින් කතා කරන රෝහල්ලින් කතාා කරනවා. එකම තැන අපි විසන්දිි කරන්න එපාම කිය තියෙන්නේ බිලක්තිබුණට බිලගවල නැත්තං රෝහල්ලල පමණමයි. අපි දිල තියෙන්නේ ඒ සේවාවන් අඩපනවෙන්න විදිහට අන්න එපා අනිත් හැමතනකම රජය වනත් දේශාලක් නෙද්ියුනත් ඒ උපදෙස්තිල තිෙන්නේ ඒ අනුව කටයුතු කරලා අයකරගනිි කරන ක කියලා මවත් ෙට විාමයක් ලබා ෙක් පනිීම ලි ම. විතුම දැන් මේ පවතින අබියෝගාත්මක අර්ථික වටපිටාව තුළ. අපි රටේ. කර්මාන්ත විශාල අර්ුද කාාරි තත්වකට මුහුණ දදිලින්නවා. දැන් විශෂම බලෂක්ති. මියදමත් එහි ප්‍රධානම සාධකයක් විශේෂම විදුලිබිල ඉඩ පස්සේ ඉන්දන සියල්ලත් එක් අපේ රටේ නිෂ්පාදන පිරිවෑයහළගිහිල්ල තියෙනවා. ඒකත් එක් කර්මාන්ත ගණනාවක් වැසන්නටත් මේ නිෂ්පාදන පිරිබෑය බලපාලා තිබෙනවාය. මොනදත්ත තැතැංල විදධත්ත තිබුණට අපි සිරුම දෙනා දන්න කාරණාව තමයි ර්මාන්ත වලට අමාරුවයි කර්මාන්තකරුවන්ට කරර්මාන්ත ඉදිරියට කරගෙනයන් අපපහසුතාවේ නිසා විරැකියාවක් පව නිර්මායවෙම තින රට තුළ. ඇමතුමා දැන් අපනෑන මූලි ආර්ථකයක් ගැන අපි කතාරන. අපනෑන දිරිගැන්වීම ගැන කතා කරනවා නමුත් කලාපය තුළ අපි තර්ගරන වියට්නාමේ ංගලදේශය වගේ රටවලට වඩා වැඩි විදුලිබිලක් අපිට ගෙවන්න සිද්ධ වෙද්දිී. අපිට පුළුවන්ද ප්‍රායෝගිකව යථර්ථවාදී අපි මේ බලාපොරොත්තුව වෙන අපනෑන මූලික ආර්ථික ඇති කරගන්න නැත්ත මේේවා කතාාවලට සීමවෙයිද. කලින්දු මම කලින්කිවුව වගේ අපි අවුරුදු ගණනාවක් මේ සහනය මේ ආකාරෙන්ම, බදලතිබුණ මාන්තවලට පමක් නෙවෙයි ෘහස්ත කාණ්ඩෙට ආගමක සිද්ධවස්ථානය කියන හැමේකටම අපි කාලයයක් තිස්සේ මේක ලබාදිලතිම අවරුදු දයක් ොහක්ඇතිකට. එතකට පහුගිය අවුරුදු දෙකේ මිල වැඩිවීම කියන කාරණයට එන්න පෙර ජනතාව එක පැත්තගෙන් ඉල්ලපුදත් කර්මාන්ත සාලා ඉල්ලපදත් මාධ්‍යයෙන් ඔබඉල්ලපපුදයක්ත්තමයි අක්ඩ විදුලි සැපීමක් දෙන්න බැරිද කියන එක. ො අප දුලිය ැව හිටිය පෑ දහටක් හිටවස්ථා තිබුණ. මතගේ ම බාරගන්න වෙලාවෙත් විදුලිය කප්පාදන පෑ දොළහක්. තර මගත් දූරකාලෙ පළවෙනි මාස හය පමණ ගිය පෑ දොලහ පැෑ අටටගන්න පෑ හතරට ගේන්න පෑ දෙකටගගේ ඉට පසතමයි අපි අණ්ඩ විදුලියද බාන සැසුට ග. වෙලායි තිබුණේ කර්මාන්තශාලා මේවා දුවන්න කොහොමද විදුලිය ත්දන්න ැරගෙන ර ිවි ගාස්තු නිරූපණය වන ක්‍රමයකටයන්නෙන් බැරිනන්න පට මේ එක කරන්න ැකකින. ත පිරිවය වැඩිවෙන්න හේතුව රුපියල අව ප්‍රමාණය වුණ ට එකස හටහගි දරෝග. එතර ප අපිට තින අලුතෙන් බලාගාර ඉදිවෙලත් නෑ. අපේ තින තිය බලාගාරමත්තුවාම අපිට පාචි කරන සිද වුණන. ඇත මේ කින කාරණත් එක්ක මිල වැඩි වුණත් කර්මාන්තවලට ඒ මිල ඒ ආකාරෙන් අපි වැඩිකරේ නෑ කලඳ පහගිය අවස්ථා තුනෙත්. දර ගෘහස්ථකාණ්ඩෙට ගෙවන ගානත් පුදුකාරයන් වලට ගෙන ගානත් රජ ගොඩ් ැගිලිවට ගවන ගාත් ආගමක ද්ස්ථාන වලට ගෙන ගාන්ටත් වඩා අඩුවෙන් තමයි තවමත් යෙන්නේ කර්මාන් සඳහ ගෙෙන ගාන. එතට දැනටත් තියන කරමාන්තල ගෙන ගාන පික තියාගත්තේ ඔය ඔබ කියන රීජනල්ලි කම්පිට වෙන්න පුළුවන් ප්‍රමාණය නමුයිඒ ප්‍රමාය නැ ඒ මං කියන එකතයි. ඒ ප්‍රමාණය තර්ක කරන්න පුළුවන් නෑ මීට වැඩිය අපිට දිරතියනෝ. ම දල් ංලදශ ිය්නම න්නම කියෙන කාරර්නත්තක ගෙනක මොයි කෙටි කාලෙකට අපිියක නොකරන අපට විදදුල ලබාදන කිසිසේත්ම ක්‍රමයක් නෑ ැම්මහිතවා අපිට එකන අපි න්ගේෙසර ඩිනටත් සියට දොහකින් පමණයි රර්මාත කොටස වැඩිකර ක් ක් බමමාස් හැයි ේට දොහගින් වැඩි කරනටත් රුපියල් බිලියන සියක විතර වගේ සහනධාරයක් එකන සබ්සිඩියක්. ප්‍රේශරයන්දන සබ්සිියකක්නේ කො සබ්සිියකක් ඇතර මේ ඒ බර දැන්දරන්නේ ග්‍රහස්ථකාන්ේ ආගමික සිද්ධස්ථාන පදුකාරයන් සහ රජේ ගොන්නගෙනලිකෙන කාණ්ඩ හතරට තමයි වෙන්කලතින්යට ධර්මාධර්මාන්ත්‍ය වලට ලබාදිල තින කොටස. එතර දැන් සයට දොළහක් කාය අඩුවෙනෝ මේ සැරේ මේ සිට දොල්හක් අවම වශය අපි ෝජනා කල තිනේ අඩු කරන්න කියලා මහිතනවා එහෙම අඩු වෙන්නට ඕන්ටර කලින්තිබනට වැඩිය යම් සහනයක් ලබෙනවා මම පිගන්නවා පහුගේ අවුරුද්ධය අමාර කාලයක් තිබන ෂ් කරකාලයක් එක විදු ලිබිල සම්බන්ධින් පමණක් නෙවෙයි විදුලිබිල වගේම බදුබර පොලිය අනුපාතිකයේ වැඩිවීම මේ කියන කාරණ හැම එකක් තුළින්ම ඒ සුත්සිද්ධ වනාා නමුත් මහිතනෝ දැන් මේ රුපියලේ ශක්තිමත්වීමේ වාසිය ලබාදීමේදී ඔවුන්ට තරඟ කරන්නත් හැකි වෙනවා ඒ වගේම ඔවන් අනිත් පැත්තෙන් ඒ සහනය ජනතාවටත් ලබාදින පුළුවන්කමක් තියනවා සමම වෙනත් ඉල්ලන්නේ දැසාමාන්‍යයෙන් වැඩිවෙන්න ඉස්සල්ල වැඩිවෙෙන් ඉස්සල්ල යෝජනා කරනකට වැඩි කරන්න ඉස්සල්ලම ඊළඟ දවසසිම පලේන්ට්ගේ මිල ඩි වෙනවා. ආහාර මිල කොත්තුව මිල වැඩි වෙනෝ. මෙ මේකේ බිදුුර විිල්ල මෙ මෙම වැඩියෙනවා කියල ඊළඟ දවසිම දවසන් දවසට දහටයි පහලොවයි මෙහෙම කියකේ විධ සවිධානු ලි කරනවා. ඒ ඒ අඩුවමි සහනය ලබාදීම සඳහත් මාධ්‍යනුත් ඒක යම් කාරයභාරයක් තියෙනවා. අටවෙදා සවස මහජනුපිදා කොමිසම ලබා දෙන්න යෝජනවතු ම විශවාසරන්න තදින්ම විශවාස කරන්නේ ඕවම වසිෙන් සයට දහටකින් අඩුවේ කියනක. සයේ වාසියත් නැවතනෝ. ඒ වාසිය තුළින් මහිතොනයි කර්මාන්තවලට නැවත නගා සිටුවීමට ඒ කර්මාන්තවලින් නැවතයේ අපනන්න ව්‍යාපාරදියුණු කරගැනීමට ඒ සේවාාාවෙන් ජනතාවට සේ කිරීම සඳහා ඩ පහසුකම් සැසීමට හොඳදවස්ාවක් දැගිදර ලබෙන. ඒ දරමකන්ඩු පවත්වා ග නතම බලාපෘත්ව වීම. ද දෙදස් නමේ අංක විශ්ධාරන විදුරි බල පනතට සංශෝධනයක් ගෙනවා දස් විශයකෙද විශෂම පුනර්ජනීය බලක්ති ව්‍යාපෘති කඩිනමින් අනුමතකරගෙන පද්ධතයයට ඩිවාශය පුනාර්ශනීය ලක්තිය ක්්‍රැස් කර ගැනීම අරුණ සත ත වෙලා ෘතිය මති රෝධද ල් ක් සිදක දස් විසි දෙකේ. ඔබතුමා ඒ අවස්සාාවේ බොහොම ස්ථාවරව කෙලින් ඉඳලා ඒ පනත සමතකර ගත්තා. නත් එදාසිට අද දක්වා අපේක්ෂිත මට්ටමට බලාපොරොත්තුූ මට්මට, පුනර්ශණනීය බලෂක්ති ව්‍යාපෘතිය එක්කරගෙන ඒවා පද්ධතියට එක්කරගන්න සත්තුවවෙලා තිබෙන ඔබ සෑහිමකට පත්ව වන අ දශ සිදකේට ගත්ත ක්‍රියාමාර්ග ගැන. නෑ අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳු අපි සෑහන්ට පත්වේ ොනොමුත් එකකදයක් අපි පිගවන කලින්ද. අපි මොනදේකරත් ආයෝජකය එෙන්නේ අවිස්වා ක් න ආයෝජන ප්‍රතිලාබයක් ලබන්න නෑ කිය. විදල ලාාරකරන ාජය කරන දගලෙක්ට තියෙන්වන බැංකෝකින් අයයිකරග යෝජනය කරනට ගෙවීම හැකයා විදුල බමල්ලට යනද නැන්ද කියනක්. එහට දෙදස් සි දෙක විසිතුුණන කියන අවුරුදු දෙකම. අපිට ගෙවීමට හැකියාවක් නැතිආයත නැකට තමයි අපි බැංකුපද්ධතියේ ශ්‍රේණිගතකිරීමමලත් එලියත් ඇතුලෙත් අපි ගැනතිමුණු ආකල්පේ. එත අපිට විදුල ල න්ලට ද ේ ට න රන ඉදිරිට ලබාදන ේව නට ජකගේ. දිරිගැන්වීම සහපිට තිබුණු ප්‍රශ්නයක් එක තිබුණ. නමුත් මම දැන් විශ්වාස කරන දැන් ඒ බිය නැතිවෙලා අපි අර සැපවුම්කරුවට තින ගෙවන්න තියෙන ගණන් ගෙවල ඉවරුණට පස්සේ. නය පොලි අනුපාතික අඩු වෙලා තියෙනවා ආයෝජනය කරන්න බැංකෝකින් නයක් ගන්න විදේශය වශයෙන් නෑ ගන්න පහසුග නැවත ැබිලා තියෙනවා මෙන්න මේ කියන කාරණත් එක්ක දැන් මට පේනො වෙනදර වැඩිය වේගවත්ව. ආයෝජකයෝ අර පහුගේ කාලේ අත්තහැරල දාලති බිච්චේවා ගත්ත සමහරයවල් අනුමැතියන් වලට ක්‍රියාත්මක කරන්න කිනමින් එනෝ කියක්. එවගේම මිල ගණනුත් අඩුවේලාතිනෝකකිනක් පේනවා එකක උදහරයම කියන්න ගියවරුද්දේ පෙබරවාරි මාසය අපි ටෙන්ඩර්රා ව්‍යාපෘති කීපයක් මෙගවෝ එක සය පනහක් විතර වගේ අපි ටෙන්ඩ කර පහුගිය අවුරුද්ධේ ජනවාරිමාසය. එතට ජනවාරිමාස ටන්ඩ කරා මේෙගවොට් හතලිහක් ඕන්ඩ එක පහලොස්වවිනිද පෙහරවරිමාසේ. ඒක ආපු මිල ගනා මේ ඔක්කොම දේශය සමාගම් එදකට පනස් තුනයි, රුපියල් පනස් තුනයි සත හතරයි. ඒකකේකට රුපියල් හතලිස් තුනයි සත නමයයි රුපියල් හතලිස් නමේ සත හයයි. රුපියල් හැටඒ එකයි සට පහලවයි. රුපියල් හතලිස් තුනයි සත අටයි. රුපියල් හතලිස් අටයි. මෙන්න මේ ආපු මිලගනන් මේ ග්‍රව්ම උන්සෝල එකන බින්ගත්ත සූර පැනල ව්‍යපෘතිතුවලට ඒක එකකට ා මුද මේ දස් විසිතුනේ පෙබර වාමස පහ ද ටින ටෙඩර කමේ අන්න යිම ගන ගඩු කරගන්නනැකේ ටෙඩර පියවා. දර ටෙඩ කක දම කපල් තුරේ ගගේ දැම්ම ටෙන්ඩර කරලා ඒකටාවත් හලිස්ටයි හතරයි පනස් සතයි සත පහළුවයි හතලිස් තුනයිදසම අටයි තිස් අටයි සතසූ හතයි පනස්තුනයි සත දෙකයි. මේ ඔක්ක මාර්තනගත්තුොත් එෙහෙම අපේ දේශය වශයෙන්තියෙන. යි මෝ ඒකෝග්‍රීන් ෆෙන්ටන්ස් හො සීලෙක්ස් මේ කියන ප්‍රසිද්ධ අපේ රටේ තියෙන කටයුක නාතර මුොද ඒයා අඇතන වලට උනත් බැංකුවෙන් අයගන්නට ඒවෙලාවෙත් වන්න නෑය පොි අනුපාතිකය ගන්න තිය නවදානම මේ කියෙන කාරණත්තක් මේ ගන්නට එන්න බෑ. වෙි පහුගේවුරුද්දේ සැත්තැම්බර් මාසිදම් මට ඉන්ඩර එකක් සියමලාණඩුවට? ටාවේ ඇමරිකානු ොලර සත අටයි එකල ගැන්න සාමානෙන් අ මිකකාන් ොල් වන ොත්යම රපියල් හරක් වගේ උදරට මෙඟගවොත් සියක සූර බලාගාරයක් දැන්ගේ සතියේ උඩ්ඩමාව ඩි ප්‍රදේශ ධාපු එකක්තිබුණ ැඩිකලෝ ප්‍රදේශයේ ඒකඇල්ලන සත අටයි සතහත්ත පහට එකගෙන් රුපියල් සි හයක විසිහතක වගේ ප්‍රමාණකට දැන් අපිට එහෙම ිල ගනංවල වාසකුත්ත අපට නො උනන්දුවත් වැඩියලලාතියනො ඒ උන්දුවත් එක් මොමහිතනො එක වේ කියලා හැබයි එක පත්තගින් තාමට කනගාත්තුක්තිය ද ිල නකට ගැවීම හැකාව තිනකටත් මෙම අර්බෝදයක් කියයන කියන ලා වෙත් තවමත්තින්නෝ නිලධාරි ක්ඩායමක් විදුලි බල මණ්ඩලේ ඇතුේ සහ එලියේ මේ ව්‍යාපෘති හිතාමතා අඩපන කරන පිරිස්. විබිධ දේවල් සමාජයේ මතය නිර්මාණයකරන රදදි මතය නිර්ණයක නොම දක් එක දේශපාල ධදිකායකන දේශාල ධිකාරනකට එක සාමහන්්ෙයක් ොද. කට එන්න හැම දෙයක්ම කිය දේපාලක්නයෝත් තින්න්න විශාල වසේ මන්දක සහරට අංගල ිල න අධනනිව්‍යපෘතිය ගිවිසු ගත ලා තිෙන්නේ න්න රුපියල් හතලෙක පනාහට ගන්න හදන්නේ සුළම් බලෙන් එන කිය අධන ්‍යපතතිය මොන වස්ාවක දුපියල් හතලික පහට ීලත්න යෝජනාව. ඔවුන්දපු අවසාන යෝජනාව දිල තියෙනෙ ස නමයි නමයි හ දලක ඒ ප්‍රමාණ තම ඇි රුපියල් විහට විසියාටකට ගේන්න පුලුවන්දිිකට තමපි කටයුතු කරගෙන යන්නේ. කට එහෙම යෝජනා ඇවිල්ල තියනකට ම හිතන වැරදි මතය නිර්මාණය කරල මේ අපෘති නවත්තන්න ක්ඩෑමක් ුත්සහ කරන්න. තව කණ්ඩයමක් ඇතුල ඉඳගෙන කිසිීම පදනමක් නැතුව මේ ්‍යපෘති නවත්තන්නන මහරන පරිසර සංවිධාන වැරදි චිත්‍රයක් මෝල තියනවා මෙන්න මේක තියනෙ සම්පූර් අන්නනාරමේ තියන. කුරුල්ලෝ එහ මේ පලාතම සම්පූර්ණම විනාසයට පත්වනො මේ මවත්‍ය මන්ද කල්න ශෂම අධනි සමූහයට ජාත්‍යන්තර වශයෙන් යම් කිසි ආකාරක චෝදනන්ති න පරිසිරකවත්ත ස්ට්‍රලයාාව සිදකර පි අප අපි කලින්ද මේ ව්‍යාපෘතිය හැම එකක්ම කරනට අනිවාරෙන්ම පරිසර අද්‍යන සහතිගේ ගන්නුන්. අනිවාරෙන්ම අපේ සුළ බලාගාර කරනවා නන් එක තින බඩ් මයිග්‍රේෂන් ටඩියක බර්ඩ්ස් ටියක මේ දෙකේ අනමතිය නැතුව යන්න බෑ ව්‍යාපෘතියක්. ඒ පමි් ගන්න නේ මෙනවා අහවර ලා තියන ද ත් එක් තම ප අන්න මහජනුපිත කොමිසට අවවාසා දිගහිල් අපේ ලපත්ත්‍රේ බගන් ම මේ කියන කාරන කීපයක් තින ැයි අපි නගාට තිනේ මහර ව්‍යාපෘති මෙහමල් ඇදිල 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 ගේ හිදතමයි අපේ රටේ තත්ව ඇතිල තියෙන. අපේ රටේ ගල් අංගුරු බලාගාර ඉදිිරන්න ඕන කාල ගල් අංගර ලාගර පඉදිිකර එන්නන ගල් අංගුරු පිළිබඳ ලෝක මත . වෙනත් මතත් තියනට ගල්ල අගරප ප දදික වැන්න ො දැන් ගල් අංගරු අපි තාම යන ගල්ලගු ලාගර න හො දැ අඩුරගන ුවන් ගල්ලගරටි ලෝකෙම ගල්ලංගුරුවලින් ඇත්ෙනවා එකකට කොහෙත් මුල්ල්‍ය ඇතනවිල්ල ගල්ලංගුර ලාගහදන්නටට මුදල් දෙන්න එම පහසුමක් දෙන දැන් දෙෙන්න පුනර්ජී ලක්තියයට හැයි ගල්ලංගර බලාගරලට මට අවු පහක්ට හයකට සහකටස්සෙල්ල ලෝකේ දුන්න ආධාර දුන්න. ලෝකෙ නය මුදල් දුන්න ලා පිල්ගරු බලාග රිදි කරන්නතු අපි වෙන විිල් ප බලලාග නීති දැන් අප පුනර්ජනය බල ක්ති විදිර ලාගා රදි කරන්න පුුවන් ලාබ කවරත් එකක දෙන්නනෑ දැකි නො දැන් සමහරලාට මට පුදුමයි ඇතුළේ වැඩකරන සමහර නිලධාරින් දිහා මේක පයිල්ලට ප්‍රෙක්්කක් කරලා කරත්ක නද හොඳ කියලාන මේ ලෝකේ කරන විහාපෘති ෆලටිං සෝල කියනේ පාවෙන සූර්ය පැනල්ල ලෝකෙ කරලා අද මිනිස්සුප ඒ බුක්තිවිදිනවා සුළම්බලාගාර ඉදි කරලා ඒක ප්‍රතිලාබ විදිනෝ සූර පැනලබල ප්‍රතිලාබ විදිනෝ ැන් ම මේ එකක ව්‍යාපරද තවයික් කියන්නක් සියම්බලාන්ුම කලින්ි ව්‍යාපෘතිය දෙදස් විසි දෙකේ අපප්‍රේල් මාස ම මාත්‍යන්සෙරයට ම එල්ලහ නොද තින ව්‍යාපෘතිික්මන් කර කරන්නු. එතකට මටකුව දෙදස් විසි එකේ ඒ වෙලාවේ දමින්ද දිසානාය ඇමත්තුමා රාජ්‍යමතිවර හැටියට හැමිනට ප්‍රිකාවක් ගෙනනිචා ගමීින් ලොග් ැමතුමත් එක්කේ වෙලාේ ඒ ව්‍යාපෘති ආයෝජකයන්ට අවස්ථාව දෙන්න කියලා. ඒක ගෙනාවේ මෙගවොට් පනහට වැඩි ව්‍යාපෘතිවලට යජන ගන්න කියලා ඒක හොඳ ව්‍යාපෘතියක් කලද. හැබයි ඒ නිචේ සුනිත්‍ය ලශක්්‍ය අධිකාරය තම ඇඩ ඩි්ට දැම එකක අව පන්සිය තිස්නම ැලිිය ආයජකය. දේශය කට්‍යය තිටය විදශයකටය අදාානිලත් හිටිය ක්කම හටිය මරුබනී මෙම ජපන් සමාගම් විවිධ සමාගම් චීන සමාගම් වි සමමාග හිටිය එකට මිලගන ුදිල තිබුණ ඒ ඇතුලේ. මාතය පටම ීදු කලතිවන හරසය තිස් පහක් වන ඉදිරිට ඇන්න ොන් ෝජනා කියකිර. ඒ හාර්සිය තිස් පහැතුලනු තිබුණ එකසිේ තිස් හයක් තනි ස්ථානයකට ලබාතිපු ව්‍යාපෘති හැටියට. එහෙම එකක්තමයි හර තර ත් මත මයත් සියම ලා ඩුව සේම ලන් නත ක් අිකාර අවරදු අටක් තිස්සේ විදුලි බලමන්ලේ දෙකම උත්හ කලතින ක් ගන්න ආයෝජක වි හයද තිර පත් ලතිබන සේමලලාන්ු යජ න ඒ තින ත පහ හයයි. ඒක දලති වනේ මරි කාන් ල සත පහයි ය එකෙන ේලාව ගත්තුත් රප ා සතුනයි රුපියල ඒල ගත් ෙ තුන්සිය හරත් නෙව ඒ ංහිතන රුපියල් දොහට හතුනට මයි විදලිය ගන්න ට ෝජන රි පත් කල ු. හැබයි ම ල්ල ම ල්ල දන්න බෑ. ර. Yeah. <tisions> ද විසිකේ ි ස න්ඩ රපය කලිදදු දෙන්න ඉදිරිපත්್තුුණේ සිහයක් කලින් හිටිය ඉට පස්සේ දෙන්නයියාාවේ. දෙන්නයි ඉදිරිපත්තුනේ හැයි දෙදා විසි දෙකේ ුಿ මಾස ටෙන්ඩ කරපයක ගිවිසුම් ගතවෙන්නේ දෙෙදාස් විසි හතරේ ජනවාරි මාසේ. අවුරුදු දෙකට ආසන්න කාලයක් යැනවා ටන්ඩර් එක දාලා ඉවලේෂන් එක කරලා මිල ගනං කතා කරලා ඔක්್කොම කර නවසානිමකක්දනේ දැංනාවේ සත අටට. සත අ හ කියලක කියන ැන් ොල එකක තුංන්ේ දහතර. එතරන රුපියල් විසි පහයි විසි හය වගේ ගාන. කෞද වග කියන්නේ අවුරුදු දෙකට ඉස්සල්ල දොලා අවුරදු දෙකට ඉස්සල්ලා සත්ත පහට හයට ආපයක රුපියල් එකසි අසුතුන ොරක තියෙනකට ආපු එක ගන්න නැතු. අවරුදු දෙකක් ප්‍රමාද කරලා විදුලියත් අවුරුදු දෙකක් නැතුව තව අවුරුදු දෙකින් ව්‍යාපෘතියක් ප්‍රමාද කරලා ඒ ගානත් වැඩිකරපුේ කෞුද පාඩුව වග කියන්නේ. වග කියන කවරුවත්නෑ. මේක ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට රජයන්වට දේශපා අධිකාරට චෝදනා එල්ලන වැඩකරල නෑ කියල මක කියනන කලින්දු මේ අමාත්‍යයන් සටපු හැම ඇමතිවරයෙක්ම හැම මන්ත්‍රයෙක්ම අඩු වැඩි වසේ මුත් සහ කලතින මේ පුනර්ජන ලගේ. බලාග අරිදි කරන්න. ඒකට ගේන්න ඉඩදිල නැත්තේ එක්තර කණ්ඩායම. විදුලි බල මන්්ඩලේ ඇතුලින්න කන්ඩෑයම ජනතිපපුත්ම මේ පාල්ලිමේන්තු ඇ කිව කන්්ඩායමක්කින. මන්න මොක්ද ීමට මේ වන ට බතුමා ද නීති සංශෝධනය කරා වෙන වෙනත් ක්‍රියාමාර්ග හම බල කලින්ද දැම් මේ මොනදේ කරත් අපේ රටේ ප්‍රසම්පාධන ක්‍රියාවලිය ඇතුලේ තිනෝනේ අනුගමනය කරන්නන ක්‍රියාවලිය ඔහ එතරේ ක්‍රියාවලිය උපදෙස් ලබා දෙන්න ඕන ජිනරුවන්. ඒ උපදෙස් ලබා දෙන්න සහ තාක්ෂණික වශයෙන් දෙන්න ඕන ඇගයීම කරන්න ඕන එක ඇමතිවරට කරන්නත් බෑ. ලේකම්වරට කරන්න බෑ බාහි පර්ෂකරන්න බ. එතඒ සියලුදේ කරලා යුතුව තිබෙන් ඒ කණ්ඩයම්. දෙ ඒ කණ්ඩාය මේ උදාසීන භාවය දින්න පතා පෙන්ලද ඒකන බුතුමමා කියන දැම්මඒක උදාසීන බව නිසාහෝක කුමත්‍රණනයක් නිසාහෝ උන් වෙන තරමුණක් නිසා හෝ සිදුවන දේ නවත්තුවන්න බැරි දෙයක් කියද. මේ අනිවාරිම මේ රටේ මේ විදදුලි බල සැපයුම ජනනය කියන එක නිවැරදි ආකාර සිුවන්න නම් මේ විදුලි බල මණ්ඩලය කියන ඒ අධකාර ලිය විදුලි බල පනත ව දායි පාලිමේ තුර දන්න ඇමත්තුවවා. කලඳුවම බලාපොරත්තුනවා විදිලිල පනත දෙසම්බර්මාස ගැසත් කරප එකේ යම් සංශෝධ කීපයක් අපට ඉදිරිපත් වවා පසුවතිම සාකච්චාවල්දී. ඒක ඊට පසුව නීතිපති කෙටුම් පත්කාරයාලයට සම්පූර්ණ සංශෝධන කරලා වාර්තාව දුන්නා මීට සති තුනකට පෙර අපිට පිට බතක් එත අපට පිටපත් දෙනකට එකටියයවන එක නීතිපති දෙපාර්මේන්තුවට ඔන්. නි කාශන ලබගන් ත ීති පති පාර්මේතුව නි්කාශනයි ලාාපරොත්ව මේ සතයෝ ලබන සතිය ලැබේ කියලා ලබිච්ච දවසර පසුවදවසම කැබිනට පත්්‍රිකාව ඉදි පත් කර බා පපරත්තු න්තර ැිට මල්ලේ අන්නන ැබිනට මන්ලේ යන අදහස් යෝජනාවලින් පස්ස තමයි අපි ගැස ගැසරන්න පුුවන් ගැසට කල පාලිමේතුර දිරිපත් කරන්න පුළුවන් ගැස්ක්කල දින හකට පස්සේ. මට තියෙන කාලරාමුවත් එක්ක නිකං හිතලැබැලුවම් මහිතන්නේ මාර්තමාසේ ඉවර් වෙන කලින් දෙවනි සතිය වෙනකටත් අපිට පාල්ලිමෙන්න්තු ඉදිරිපත් කරන්න පුුවන්ගේ කෙතෙන ට පස සති දෙකක්තියනවා මහජනතාවට සඳහා අභියෝග කරන්න ශ්‍රේෂ්්‍රා අධිකරණය ඒ සති දෙකෙන් පස්සේ සතියක්කට පස්සේ ශ්‍රේෂ්්‍රරයිධ කරන නිගමන දෙන්නවුන් එඉඳල් මහිතරනවා අප්‍රේල් මාස විතර වගේ වෙයි අපිට විවාදය ගන්නකට අපේල් මාස සති දෙකයි රැස්වවෙන්නන්නේ පාල්ලිමෙන්තු දින හදයක් වගේ කාලයක් අවුරුද්දෙන් පෙර මහිතන්න නැ අලු තවරදෙන් පසුව හරි විවාදය කරලා ගන්න ඕන නමුත් උත්සහ කරන හෙට ලැබ ොත්ත එහෙම නි්කාසනය එලම නසතිීමම කැමිට මන්ලෙටගේ දිරිපත් කරන්න කැිණට් මන්ලේ අනුැතියෙන් පස්සෙ කඩිනමින් එකගේන්න ජනාධීපත්තුවත් රජයත් ප්‍රමුක මකාරණයක් බ පත් කරන තියන මේ ප්‍රතිගතකිරීම වැඩපිල් ඇන්නනතුව. අපිට බොහෝ දේවල් මේ බලශක්ති ෂේතය යන්න බෑ. ඔබ කතා කරන විදු ලිබිල අඩු කරන්න නං මේ තියෙන ගනන් එහටම මෙහට දාලා අපිට ඒ කරලලා බිට ජතාවටු විසාල් සහනයක් දෙන්න බෑ ජනතාවත් තෙරුන්ගන්න ඕොන හුන්ග කවබෝධ නැති දෙයක් තමයි විදුලි බිල අඩු කරන්න තින ප්‍රධනම කාරණාවතමයි දැන්තියෙන බලාගාර වෙනුවට ඊට වැඩිය අඩුවෙන් වදමෙන්ින් ජනය කරන පුළන් විදුලි ජනය කරන්න පුළන් බලාගාරෙන් ඕන ඒ බලාගාර කියල කියන්නේ සුළම් බලාගාර සූරය බලාගාර පුනර්ජිනය බලසක්ති බලාගාර අනිවාරයෙන් මෙන්න ඕන ඒක අවෞෘත්්‍යතරැ අපිට වෙන්නවෙන්නේ ද පාද රීම ලිට කොටසයි ර ල ටු ප වට ප ෝත නතක අදනක ල නැතත් ඔබතුම ම චා කරම ප්‍රති ත කිරීම වැඩ පිළිවල හරියාකාරව කෝමද වෙන්න කියලා. දැ ඔබතුමා ඉන්න වෙලාවෙ ඉන්දන මිල ගැන් සම්බන්ධයනුත් ම විමසිමක්කර නත්තේයි අඩුවක් වෙන විේශෂ ැන් ඉද මිල අඩුකිරීම ඇති හැකියාවන් පිළිබඳ විධ පාර්ශවාදහස් පලරනවා දැන් ඔබතුමා අදසාවාාගි වෙදදි ගිය සතියේ ඔබතුමමා අදසුන්ගැ ර සන ඩ ේච ලිම න්ත්‍ර. ඒ ි රනගක හත්මයා රටේ සමස් ආර්ථිකය වෙනුවෙන් ඩීසල් මිල අඩු විය යුතු බවට වන යෝජනාවක් කිදිරිපත් කර ඒගේ අදහස තරමක් බලන්න අපිට පුළුවන් ඉන් පස්සයපේ ගැන කතාකරන. ඩීසල් ප්‍රශ්ිත්තවතුන් කන්තනිීක සංස්ථාව දදා විස්තුනේ ලාබය උපේලතියනවා බිලියන එක සසිවිසික. ඒ වගේම පෙටල් ඩීසල් බදු බදවශෙන් ආ්ඩු අයකරග තිෙන ආසන් රුපියල් බිලියන ෙස. මේ ආයතන කලින් පාඩු ලොව්බව ඇ. න ේ අල. අත්තත් එක්ක මේ ආයතනවල අධික ලාභයක් තියෙනවා ඒවගේම මෙම ආයතනවල දැවන්ත බදුමුදලකුත් අය කරනවා. හැබ ඒකෙන් ආර්ථිකයට වන්න පරහාාණිය කොහොමද. මේ ඩීසල් කියන්නේ ආර්ථිකය ඩීසල්ඒගේ නැපතවගේ විදිලි බල නිපදීමට පාවිච්චේයවා මේ එකක් විතරත්නවේ හිතන්න ඕන. ආර්ථිකයට තියෙන සමාජීයේ බලපෑම කොච්චන. යි පෙට්‍රෝලියම් එකයි රකින්න කියීලා රටේ ආර්ථිකයම ඩාගෙන වැට කියන අනතුරුවඟවීම මයි දේශපාල චාත කරන්න. බිලියන එකේ විසි දෙක් ලාබයි කියන ඇයි අඩුකිමක් කරන්න බැරිියඇමැතිතු නම ඇතුමාත් මේක හිටපු අමාත්‍යවරේ කැටියට ඒ වෙලාවේ ගත්තු තීන්දු තිීරණ නිවරදි ඉන්දු තිර නොව නිසාැි මේ ප්‍රශ් මොන දිල තිෙන්නේ ඇැතුමා කියනව බිලියන එකසිය විස්සක් ලාබයි දෙදස් සිතුනේ දෙදස් විසි දෙකේ අලාබේ තුමා කතා කරන්න නනෑ එතර අලාබේ දෙදස් විසි දෙකේ බිලියන හයිසිය පහළවයි රුපියල් බිලියන හයිසිය පහලොවා එතර රුපියල් බිලියන හැසිය පහොුවක් වෙන වෙලාවේ සැපයවුම් කරුවන්ට ගෙවන්න තිය මුදල ඩොලල් මිලියන හත්සිය ගිය අවුරුද්දේ. එතර මේ ඔක්කොම ගෙවන්නේ කලින්දු මේ රුපියල් බිලියන එකසි හයක එකවෙන මුදල ඇතුළෙ තමයි සැපයවුම්කරුවන්ට ගවෙන්න තියන මුදල් ඉරාණය ඔයිල් කෝපරේශන් එකෙන් දෙදස් දොල හැබ වගේ ගත්ත ඩොර් මිලියන දෙසිසය පනහක මුදල ඒවගේ රුපියල් බිලියන දෙසියකට වැ මුදලක් තිබුණ බැංකුත් දෙකට ලංකා බැංකට සහම හට බැංකුවට රුපියල් බිල දෙසේක ඩි මුදලා ගවෙන්න තිබුණ. තර මේ කියන කාරණත් ගෙවන්න තමයි මේ මුදල අපි පහුගේ කල පවිච්චි කරන්නේ. මේ මිල ගනම් ගැතුළ තුමයික් කියන පිළිගන්නවා බදු ප්‍රමාණයේ වැඩි වෙලා තියෙනවා. ඉස්සර බදු තිබුන්න හැ, ඩීසල් ලීටරේකට පෙට්‍ර ලීටරේට විශාල ප්‍රමාණයක් තිබු නෙනැහැ ැන් ඇත්තරම ගත්තුොත් එහම ජනවාරි මාස විතර වගේ වෙනට වැඩබදත්ක තුච්ච නිසා වැත්බද මීට පෙර තිබුණ නෑ එකැන සාමාන්‍යෙන් ගත්තුොත් එහෙම අනූ දෙක ලීටේක දවාස් විසිේ දෙසම්බ මාස රුපියල් පනස්හතරයි බද් වසෙන් තිබුණ හැබ එක රපියා ලසය විසි නමය දක්වා ගිලති නෝ. ඒදස් විසි හතර නවාර වනකට නට හර රුපියල්ලක් විසි නයකට එතර දසල්ල තින ප්‍රමාණ ුපියල් තිස්සයි තිබුණු ලීටේ තිුණ බද් රපියල් එකෙසි හයක් කවෙලා තියනවා ජනවාරි වනකට. එතර මේ බද්ද ඇතුලෙන් තමයි කොටසක් තියෙන්නේ කලින්ඳු අරි ඉන්දියයානු නයක්‍රමය ගත් ඩොලර් මියන හත්සියේක නයගවන්න ආප සහ ගන්න ්‍රෘපියල් පහ බදක් තින ක්යි ඩියටිය එකක් ඒක තම හවාගන්න. අමතර ති මහ ඩ ගර්තම රුපියල් බිලන හසිය පහලේ වැඩි කොටසක් ගත්ත මග ලින්ක්කගේ සීියක ගත්තවගේ ෙ ඩිපුර කොට සගත්ත මහබන්ඩ රජ ැකු කට පියවල රජ ැක් දකට පියවල සහ න්දයානු නායික්‍රමේයට එදකට දැන් රණයන් එක අපි වෙන මගේවාගෙනවා. ඊට අමතරෝතින අපි සැපවුම් කරුවට අපේ තිුණ ප්‍රධානම සැපයුම්කරුව දෙදා සි දෙකේ විසිතුනේ ටෙන්ඩර්වල්ට දිරිපත් නෝනේ ඔවුන්ගේ අරගෙන තිබුණු ඉන්දනවලට අපි. එතර මෙම මේවා තමයි අපි අපි එක්තරා මට්ටමකින් අපි ක්‍රියාත්ම කරගෙන ගිය මිල සූත්‍ර ක අපපිට ලබාදියතිනවා. මිල ස ූත්‍රය ඇතුළ තියෙන උපපොරිම සියයට හතරක ලාබාන්සකොටස ඒ ලාබාන්සකොට සතුලින් අපි දැන් උත්සාහගරන ලක නත නිදර සසාගත්වොත්තුතිීම අපි ලාබපතියාගන්න අපිට වශ් නැහැ. එනිසා අප කැබිනට න්ලල්ත් තතර ිල්ලි මක්කරන්න කැබිනට පත්‍රිකාව සූදනම් කලතියනවා. අ සයට හතර කියන එක උපරිම ලාබාන්සි කියන එක ඕන්නන් අපිට අවශ්‍යවෙලාදී අනෙකුත් සැපයුම්කරුවත් එක තරඟ කරන්න. එක එසි නොපෙක්ක් එල්ලයිෝ සියකත් එක් අනෙකු උත්තෙන සැපයම්කරුවත් එකක තර කරන්න සියයට හතර ඇතුළේ. සියට බින්දුව ඉඳල හතර ඩීසල් දැි භූමිතල්ෙමකතුත් භූමිතල්ලපි ලාබංන් කියියක්වත්තියාගන්න තු තමයි අප ිස්සත්‍ර තුල තිය ො ත නිත්තව සට හරක් දක්වාවනඒ එකත් අඩු කරලා. අපේ වියදන් විතරක් කාරණය වෙන ආකාරයට, මිල සූත්‍රය ක්‍රියාත්ම කරන්න තම අපි බලාපොරොත්තු වෙන්නේ. මට ඉඩ දෙන්න ඇමතුව අපි කෙටි විරාමකට යුතුයි විරාම අනතුර අප ඉක්පනින් යළ ැබුණනෝ මේ ගැනතා කරන්නේ. ල ල ක්්‍ය මත ං ේසේ කරමහත්ම තු ස හැේ ද ැී සංබාදය අවසාසන කොටසට අව ීරණවාන්න. බතුමා ාමයට කලින් මේ විශේෂම ඉන්දනමල සම්බන්ධයෙන් පැදි කි මක මංහි යස කර අස්ාව බද මගේ ළග ්‍රශ් කලින්. ින් ද කිය අප ලාපරොත්වෝ මෝදි Cකටත් එකන කනිින්තෙන් නිදිග සංස්ථාවට තනකුත්IOC සිනොපෙක්ක්ක තරග කිරීම සඳහාරසියට හතර භාවිතා කරන්න දෙන්න අපි උත්සාහ කරන්නේ. මෙතෙක් ල අපි තිබුණනසියට හතරම තියලිවර ල අපි පැරණිතිබුණු න අය බැංකුල්ඩ තිබුණු ඒ ලබාගෙන තිබුණු නෑ මෙන මේවා හිලාව් කිරීම සඳහා පහුගේිය අවුරුද්දේ අපිට හැකියාව ැබුණ මේ මිල සූත්‍ර ක්‍රියාත්ම කිර නිසා. සැයි ලබිච්ච වාසිය ජනතාවට ලබාදීම සඳහා. බලාපොරොත්වය නෝ ඉදිරිියදි කඩිනමින් එතකට දැන් අපි උපරිම සිල්ලර මිල අපි ගැසට් කරන්නේ අමාත්‍යයන්සේ. ඒ ප ම ල් තර ම ය එකක සහ එල් ෝසික ොහෝවෙලාටයන එකට අඩුුවෙන් විකුණන් ඇතරම සි නපක්ක පමයි එතර දැන් අපිට ඊල්ලංග මිලස ස ත්‍රරිින් ද්‍රපි ලාපරොත්වේ නො මේකෙ දි හෝ ඉලංඟෙකේ ඉඳ ලහෝ ලබා දෙන්න ස කටත්තකට උපරිම මිලට තියෙද්දි ඉටඩ අඩුමිලට ඔන්ට තරඟ කරන්න අවස්ථාවදෙන්. ොයි අපි දේශපාලනය ගැන කතා කරමුකද මැතිවරණ වර්ෂයකට අපි අවතීරණ වෙන්න. අපි අතීතයට කිවුත් දෙදස් විසි දෙකේ ඔබ කැබිණ ටමාත්‍යවරයෙක් බවට පත්වෙද්ද. විශෂෙන්ම තිබුණු විශාලම අර්බුදධකාරිය අත්‍යශේ තමයි භාරගන්න ඔබට සිදුවවෙන්නේ පුලිම ගෝටාාවේ රාශක්ෂ නාාධීපතිවරයා. එදා මේ ඇමතිකම භාරගන්න කියලා ඇරයුම් කළ අවස්ථාවේ. ඔබ දැක්කේ හොඳයි කැබිනටැමතිකමක් මොක් හරිර කරන්න එම භාරගන්නවා කියන ආකල්පෙන්නේ බාරගත්තාද නැත්තම් මේ අර්බුද්ධයට ෙල්ල ති අද මකද හිතුවේ. ඇමට ආාධන කරමට කිව නෑ මෙෙන් මාත්‍ය ස යි බාර්ධ න තියන කෙ දියවරුන් දනවස්ථාවයි ම නගත්තේ මොකද මට ලැබිල තියන විෂය කියන එක. එකදී මටත්යම් සැකයක් ඇතුුණා ඉතාමත්ම අර්බුදම තියෙන අමාත්‍යන්ස දෙකක්කේ වෙලාවේ කරන හැකෝව ති නොති කියෙන නමුත් මං ඒලායි කල්පනාරෙත් මට පුළුවන් උපරිම ශක්තියේ උදවනවා ඒ වෙලාවේ තියන බද ද ත් බද ලුවන් ක් ති ද රන කියනක ඉට පස්සේ මට ඒටික දවක් නරතම ඇත්තරමට හුණනේ අමාත්‍යයන්ස ඇතුළේ දීර්ග කාලයක් තිස්සේ ගත්ත ප්‍රතිපත්ති න්දු නොගත්තති න්දු නිසා මේ තත්වට එක පත්තේ මේ අමාත්‍යයන්ස දෙක නිසා එකන කනත්තය නතිකත් සංස්ථාව බිදදුලි බල මණඩලේ නිසා එක පත්තකින් ගට ංුොත්තු මද කියනක. නිසා ආයත දන. ඒතන දෙක් බංකොත් වෙලා යෙනවා ගත්ත ප්‍රපත්ව තිීන්දු නිසා ඒ ආයතනක ක්‍රියාත්ම කරන්න ගත්ත ප්‍රතිපත්ති තින්දු නිසා රට බංකොත්වෙලා තිවා. එනිසා ඒවෙලා ැටි වෙන විසුදු මක්ති න්නෑ කලිද. එනිසා ම ඒේලාවෙත් තින්දුව ගත්තේ ඊළඟ මැතිවරණය මොකක්වුණත් ලබිලතියන කෙටිකාලේ හෝ දීර්ගකාලෙ හෝ මොනකාලය ඇතුළේ මගේ උපරිම ශක්ති ප්‍රමාණය කරන කටු කනක් ද දවෙත් ම කටුදු කරන්න ඒය අු හැට මතිවරයක්ති නොද. ැබ ල් න ද ල්ඟ මතිවරණ ප්‍රතිපලයෙකුමක් වයිද කියනෙ එක බලාගෙන නෙවේ අදවසෙත් තිීන් ීරණ ගන්නේ. එහම ජනප්‍රේ තිීදු තීරණ ගන්නවන අර කියන විදියට ආර්ථිකය සමනය කරන කමිටුවගේ එහෙනම් එහෙම නියෝග දිී මේ ආයතනක නැවත වතාවක් බංකොත්තත්තෙර පත්න රට ංකොත්තර පත්න තින්ු තීර ගන්නේ නම් ්‍රතිපති තිීද පටි දන්නවා අවුරුදුදකඇතුලේ අපි කිම බඳවාගෙන මක් කල්ලන. මේමහිතන්න කිසිමමාත්තවරේ කටු කලති නො ෙනෙක. දීමන ප්‍රසාධීම ධැනේ පි නවත්තල න වියදන්ග අපි කපාදුතු කලති න ප්‍රතිපත්ති ේන්දවා ප ියාග තියනවා. එඒගේම අලුත්තෙන් හිතන්න පුළුවන් විදියට මේ අමාත්‍යන්ස දෙක ගොඩන්න කලතියනෝ මං විශ්වාස කරන කාට වනත් මේ අමාත්‍යංස දෙක ඉදිී අනාගතයේ ශක්තිමත් කිරීම සඳහා ඩිතාලම යොතලති න කියෙනෙක්. ඔබේ දේශපාලන නාගතයට මේ ආපූ අර්බුදය. ස්ලාගත්තා ආශිර්වාධයක් වුණා කිය ඔබ හිතන්න ඇද ශේෂ උොඹබ පොහොට්ටුවේ තරුණ ජවසම්පන්න දේශපාලකයෙක්විදියට හිටියාට. අවුරුදු මහිතන් ඔබතුමාට තිස් නමේද. කැබිනට අමාත්‍ය දුරක් ලැබෙන් ඔබතුමාට දැන්ම විශ්වාස නෞරුදු හතලි සෙකයි එක් දශනසියාසූකයි පපදිච දශපාලකයෙක්ව නිසා. තරම් මෙපමණ ඉක්මඩින් කැබිණට අමාත්‍ය දුරයක් ලබාගන්නට ඔබට පාරකබන්නේ මේ නිර්මාණය වෙච්චා අර්බුදයනෙමෙයි. ඕ මතනවා එකැන්නේ එහෙම අර් බුද්ධයක් නොතිබුණා නම් සමහරවිට මේ අමාත්තැන්සේ හෝ මෙ වැනි වගකින්මක් ලැබේ දැද දෙකනක් ම දන්නෑ ද ගැල්මට පැෙනුනේ බොහෝ දුරතිබුණාගේල වැනි ව අස්සකබුන මට එකන මම මට දෙදස් දහනමේත් ගෝටාවේ ජනාධිපත්තුමා වගගේකීම බා දුන්නම් ම පලිනිවස්වා පල්ලිමෙන්තු නියෝජනය කර ්‍රාජමතිවරක් ැටිය. මට පලමෙන්ම වැවිලිකර්මාන්ත රාජ්‍යමතව හැටට දුන්නෙත් ගෝටාවේ රජපක්ෂ ජනාධිපත්තුවාන්. දෙදස් විස්සේ පාලිමතු මැතිවරණෙන් පස්සේ නැවත ී රාජ්‍යමතිවරයා වශයෙන් ගැසට කරලා ආයතන ගණනාවක වගකීම දුන්නෙත් ගෝටාව රාජක්ෂ නධගපුතුවාගේ නිසා ඇතුමාට ම හිතනවා අපේ තරුණ කණ්ඩායම මන්ත්‍රීවරුන්ට පිරිස්සට තැක් දෙන්න උමනාව තිබුණ කියනෙක් නේ දේශපල් නිතිහාසසිගත්තම සාමාන්‍යෙන් කැබිනටමතිදූරක් කියනෙක සාමාන්්‍යෙන් ජේෂටත්වය මත ලබා දෙන කටයඋුත්තක්. නමුත් ඔබ කියනො විදියට අර්බුද්ධය එක පැත්තකින් උපකාරී වනාා මටයම් වගකී මක් ලැබෙන්න්න. මම එකකට මට අවස්ථාව ලබෙනොටී හොමයිතන්නේ අරර්බුද්ධය අපේ රටට අවස්ථාවක් වුණා කියන එක. අපේ රටේ දීර්ග කාලයක් තිසේ තිබිච්ච ප්‍රතිපත්ති. ජනල් ටම් ක් ඇත්තටම සිිස්ටම් එකක් හදන්න අපිට අවස්ථාවක් කඋදාවනා මේ රට ඇතුලේ අපේ බදදු ප්‍රතිපත්ති බන්න පුල මඳදන්න අමාරුයි. නමුත් ඒ අමාරුකම් ඇතුළේ යම් සිිස්ටම්ම එකක් හදන්න යම් ක්‍රමවේදයක් හදන්න. ඒ ක්‍රමවේදෙන් අනාගතයක් අපිට දිහා පෙනෙන්න අවස්ථාවක් අර්බුදධය ඇතුළි නිර්මාණය වුණාකින මංහිෙදන අ. කියෙලකැන පි නිවරදි පාවිච්චි කොත්යම. ඒ වියසනය ඇතුලේ අවස්ථාවක්තියන අපි නිවරදදිව ීන්දු තිරණ ගත්තුොත් හෙමි රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න. මේකම ඉන්දියාවට වනාා කලිදු. අනුව එක්කේ ඉන්දියාව මේ වගේම අර්බුදයකට ගියා ඒවෙලා සවක් බවට පත් කරගත් මන් මොහොන් සිංහඒවෙලාවේ මහබැංකේ අධිපතිවරය නරසිංගරාහ. ්‍රාමාත්‍යවරය මේ කණ්ඩායම එකතු වෙලා ගත්ත ප්‍රතිපත්ති අද ඉන්දයාාව ලෝකේ බලබත්ම ආර්ථිකය බලටි කොහොමද මේන්න අර්බුදය පාචි කරන්න කියලා කාලය සින් අපිට පිරිිතුරු දෙයි විශේෂ මේ දේශපාලනය තුළ අවසාන ප්‍රශ්ක කීපය අපි අද සිරරි නිසා ඔබාටත් ශ්‍රී ලංකා පපුතිෂාණ පෙරබුණේ මාතර දිශ්‍රිකයේ නායකයනේද. දැන් නායකය. නුව ඔබ ේද ්‍ර ලංකා පපුදජාන පරමුණ දේශාලන කටේුතු මේේවනවාතරද ශ්‍රක්කක් ඉරි ජ ධීපතිවරණයක දී අපේක්ෂකෙක් සම්න්ධෙන් ශ්‍රී ලංකා පපුදුජාන පෙරමුණ ගන්නා තීන්දුවත් එක්ක ඔබ හිටගන්නවා කියට බ සීට සීයක් තීරණය කරල්ලා ඉවරද මේ වෙද්දී. නැ මම කලින්දු මම මීට ජනාධිපතිවරණය අවස්ථාවත්. ඊට පෙරවස්ථාවල්දිත් රටේ සුදුසු නායකෙක් පත්වයුතුයි කෙන තැන හිටියේ. මම අද මගේ මතේ ඉන්නෙත් ම එකක විවෘතුව ප්‍රකාශ කල තියෙන හැම තැනම රනිල් වික්‍රමසිංහ ජනාධිපත්තුවා පහුගිය අභියෝගාත්මකම කාලේ බොහෝ දෙනෙක් වගකීම් පැහැරහරින වෙලාවේ. බොහෝ දෙනෙක්ට තනතුරු දීලා මෙනක භාරගන්න කියන වෙලාවේ මඟ හරිනකට එතුමා තනියගේ අභියෝගෙ භාරගත්තා. භාරගත්ත විතරක් නෙවෙයි අවුරුදු එක හමාරක කෙටි කාලයක් තුළ අපේ රටේ තිබුණු අස්ථාවරභාවෙන් මේට ස්ථාවරභාවයට පත් කරගත්තා. ඒ ආර්ථික අර්බුදයෙන් අපි තාම සම්පර්ණ මෙලිටාව ැතුනත් ප අපිට පේනෝ එලියට එමින් පවතිනවා. න ර වික්‍රම සිං ජනාධීපතිවරයා ම නාදම ේක් ම කල්ියුත් මේයක කිය තිබුණ මේක ප්‍රසිද්ියත් මකුව කන්ඩා ම තුරිත්මන් කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජාධීපත්තුමා ඉදිරිපත්වෙනවා නම් ඊළඟ ජනාධිපතිවරණය සඳහා. මමහිතන්නේ පොදුජන්න පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට සයෝග දක්ෂනක්ෂහ සියල න ඇතුව ට සහක බද ුතු ැ හදිසිේව දැ පපුදෂාන පරුණු පත්තෙන් ගත්තර පසේ දම්මිකෙේර හමගේ නමත්ව ොහ විල කියන හුට යම් කි ආකාරෙ ලක්කයක් ලබදී තිනවා කිය හි පේක්ෂත්වය ලබගන්න වශ්‍යන දැ පුදෂා පරුණන අවස නිගමය ගැන කියන්නේ ැහ ල් වික්‍රමසින් හත්ම සහ ලබ දීම ගන යමහෙින් පහොට්ටුව රනිල් වික්‍රමසිංහ නොවෙනත් අපේක්ෂකයෙක් දාන්න බැලුවත්. නැන පහොටතු ලාගද රනි විකර සිං ලගක ම මම හිතන්නෑ කලින්දූ පොදුජන පෙරමුණ අවාසි තීන්දුවක් ගනී කියනක. පොදුජන පෙරුණේ මේ වෙලාව අපේක්ෂකය නම්කිරීම කළ යුතු නැහැ. කිසිම පක්ෂයක් මේ වෙලාවෙනට ප්‍රධාන විපක්ෂය හැරන්න. මම හිතන්නෑ මෙ මෙයා තමයි අපි අපේක්ෂකයක් කියලා පත්කරගෙනඉන්න කියන එක. එතර මම විශ්වාස කරන්නේ. වික්‍රම සිහ මැත්තුම එක්සත් ජාතික පක්ෂ අපපේක්ෂකෑ ලෙසහ පොදුජා පෙරමණේ අපේක්ෂ ලස ඉදිරිපත්මන් වඩ මේ පක්ෂ ගණනාවග. පොදුජන පරමනෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්ත් ජනත නිදහ සන්ඳාන එක්සත් ජාතික පක්ෂේ එයට සහය දක්වන ආණ්ඩු නියෝජනය කරන ආ්ඩු නියෝජනය නොකරන මේ පක්ෂ සියල්ලන්ගේම පොදදු අපේක්ෂක බවට පත්තු යුතුයි කියනක්. නිසම මහිතනවා පොදුජන පෙරමුණෙත්. ඇති බහොතරයක් මන්ත්‍රීවරු යම් ස්ථාවරයකි න්නෝ ඒසාාවරය පොදුජන පෙරුණණේ නායකත්යයක්ත් ම විශවාස කරන ඉතාම හොඳින් දන්නනො. නමුත් වෙන්වන්න අපේ දේශපාලනවැඩ පිල්ල ක්‍රියාත්ම කර ෙනනො ිම්මට මේ දේශපාලන පිලිස සවිබල ගැන්වීමදී සවිබල ගන්වන්නේ පක්ෂ ප්‍රතිප ති න විශවා ප ත්. නිම හිතනන්නේ ්‍රායෝගිකව දේශපාලනය පිළිබඳව අවබෝධයක් තියන සහ. අනාගතයේ දේශපාලනය පිළිබඳව යම් අදහසක් තියෙනවා නත්. මම විශ්වාස කරනෝ මේ කණ්ඩායම් දෙක තුනම. දැන් පපුදුජන පෙරමුණන සහ එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂ දෙක දීර්ගකාලයක් විරසකව හිටපු ප්‍රතිපත්ති දෙක හිට උපක්ෂ දෙකක් වුණනාාට පහුගේ අවුරුදු එක හමමාරේ. ්‍රායෝගිකව පෙන්නලා තියෙනවා එට එකතු වෙලා වැඩ කරන්න පුළුහන් කියන එක රට ඇතුළේ. එක තත් ර ි්‍රම සි මඇතුමා ග්‍රමාත්‍යවරය බවට පත් කරන්නනෙත් අප ආණඩු ඇතුළේ පිට පස්සේ ජනාධිපතියර බවට පත්වෙන්න තුදහු කරන්නේෙත් පොදු ජනපෙරමුණේ අපි අති බහුතරයක්. එතර ඒ කණඩයම් දෙක එකට එකතු වෙලා පහුගේ අවුරුදු එක හමාරය මේ ආර්ථික ප්‍රතිපත්ති තින්දු තීරණ ගනිමින් අපි රට ස්ථාවරන තැනටි ගැනල තිනවා. සාමහිතන. ්‍ර කොටස කිරීම සඳහත් මේ කණන්නාෑම් දෙක එකතු වෙන්න නොහැකි කමක්නෑ එකට එකතු වෙලා ඒ කටයවුද සිදු කරයි. ඒ කන්ඩ එඇමට ම විශ්වාසක නො සමිජාන බලවීග වුුණත් අති බහතරයක්. එකතුයි විපක්ෂේ නියෝජනය කරන්න ධාරාවලින්න පිරිස් එකතුවෙයි මේරටේ මේ අරබද පිළිබඳ නිවැර්දි අවබෝධයක් තියෙන. ආර්ථිකේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිය. ඒ ද ි හො ේ පිගත් ද ක්්‍ය ත ච ේේ මහම න් ට ද ට පත් වන ශේෂ යතුමගේ විශේෂ දාලාව බොහෝ කරුණු තිබුණු පහදිලිකරගන්න තවත් කරුණු බොහොමයක් තියනවා අනාගතේදීත් පැහදිලිකරගන්න මොකද. අපි අදරත් මුහුණ දෙන අර්බුදේ ඉතාම ප්‍ර ක බවට පත්වෙලාතියෙන යුදිලි බලය ඒ වගේ ඉන්දන්න. ඉදිරිටත් බොහෝ වෙනස්කම් සිදුවදදේ පිරිබඳව අිසාකච්ඡා කරන් සූ නමගන්න. අතීතය වර්තමානයේ නිර්මාණය කළ වර්තමානය ගන්නමින් සි සිටින තීරණ අනාගතය නිර්මාණය කරන ඒ ගැන අප නිරන්තරෙන් සෙවිල්ලෙන් සිටිමින් මේවිදිට මහජ නියවසිතන් ප්‍රශ්ක කරන්නට සූදානම්. ඒ සමගින් අදට අපි ඉතුන්සිය හැටෙන් සමගන්න ලබනතේ සුපුරදුවෙේලාවට හමුුවේ බලාපොත්වය නොබට සුබරාත.